समन्ताचक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तो सग्गमुखदं धम्मस्सवन कालो अयं बदन्ता धम्मस्सवन कालो अयं बदन्ता धम्मस्सवन कालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स सक्का ब्राह्मण इमास्मिन्पि धम्म विनये अनुपुब्ब सिक्खा अनुपुब्ब क्रिया अनुपुब्ब पटिपदा पञ्ञापेतुंति। ගෞරවනීය පිළිකුම්බරන් වහන්සේතුළු මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්තුනි අද මේ පින්තුන් සුපුරුදු පරිදි මේ සෙනසුරාදා දවසේ ටික වේලාවක් තථාගත බුදුපියාණන් වහන්සේ ලෝ සතුන් කෙරෙහි මහා කරුණාවෙන් දේශනා කොට වදාළ ඒ ලෝතුරු දහමින් බිදක් ශ්‍රවණය කරලා මේ කෙලෙස් දාහයෙන් දැරෙන මනසට දහන් සිසිලසින් අස්වැසීමක් නිවීමක් ලබන්නටයි මේ බලාපොරොත්තු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ දහම සෑම කෙනෙකුගේම හිත හැදෙන්න දේශනා කළ දහමක්. සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ ධර්මය අහනකොට අනේ අපුයි අපිට මේවා අහලා අපේ ජීවිත පුළුවන් ද අපිට මේවා පිළිපදින්න අපිට මේවා අපේ ජීවිතය අත්දකින්න පුළුවන් වේද අපිට මේවා කරන්න පුළුවන් දේවල්ද මේවා අපිට අයිති දේවල් නෙවෙයි මේවා හාමුදුරුවරුන්ට තියෙන දේවල් නේද භික්ෂූන්ට තියෙන දේවල් නේද කියලා එහෙම හිතන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට මේවා තේරෙන්නේ නැහැ අපට අවබෝධ වෙන්නේ නැහැ මේවා මේ මිට වඩා ගැඹුරු අවබෝධයක් තියෙන අයටයි කියලා හිතන්න පුළුවන්. එහෙම හිතන්න එපා. දහම කියන එක තම තම නැනපමණින් දැනගත යුතු. හැම කෙනාටම තමන්ගේ අවබෝධයේ තරමට අවබෝධ කරගන්න පුළුවන්. මේක හරියට මහා සාගරේ වගේ. බලන්න මහා සාගරේ අර වැල්ලට ගිහිල්ලා පුංචි දරුවෙකුට හය හතර නොතේරෙන පුංචි දරුවෙකුට වුණත් ඒ වතුරේ සෙල්ලම් කරලා සතුටු වෙන්න පුළුවන්. ඒ වතුරට බැහැලා ඒ මොහොතේ ඒ වතුරත් එක්ක රළ පාගලා ඒන රළ දැකලා ඒ වතපත ගාලේ එයට ප්‍රීතියක් වින්දනයක් සතුටක් ලබන්න පුළුවන්. ඒ වගේම තව ටිකක් ගැඹුරට යන්න පුළුවන් කෙනෙකුට තව ටිකක් එහාට ගිහින් පුළුවනි කියලා. හොඳට පීනාන්ඩ ඉගෙන ගත්ත හොඳ දක්ෂ කෙනෙකුට ඈත මුහුදේ ගැඹුරටම කිමිදිලා මුහුදේ තියෙන ඉතාම ලස්සන විසිතුරු දේවල් ඒකේ තියෙන පැලෑටි ලස්සන ලස්සන දේවල් සතුන් නොයේකුත් දේවල් ඒ මුහුදේ තියෙන මහා ගැඹුරේ තියෙන විසිතුරු දේවල් දකින්න පුළුවන්. විසාරිපුත්ත මහරහතන් වහන්සේ වගේ මහා ප්‍රාචීන් වහන්සේලා ඒ මුහුදේ ඉතාම ගැඹුරටම කිමිදිලා ඒ රස වින්දනය කළ උත්තමයන් වහන්සේලා. ඒ වගේම රාහුල පුංචි කුමාරයා වගේ පුංචි දරුවෝ මේ ශාසනයෙන් පිහිට ලැබුවා.
නිසා පින්නතුනි මේ දහම කියන එක අපි හැම දිනාගෙම සිත් හදන්න සිත් සැනසෙන්න දේශනා කළ දහම අපි කොහොම බැලුවත් පින්නතුනි මේ පුතස්ගෙන හිත කෙලෙස් දාහින් දැවිනවා ඒ නිසා අපි විඳින දුක් අපට තේරෙන්නේ නැහැ කවදා හරි දවසක මේ දහම තේරුම් ගත්ත දවසක අපි කොහෙද හිටියේ අපි මොනවද කළේ මොනතරම් හිස් බොල් ජීවිතයක්ද සිහිනයක්ද ගත කළේ කියන එක හොඳට අවබෝධ වෙනවා ඒ නිසා පින්නතුනි මේ ධර්මය අහන්නම ඕන දහමක් අහන්න නැතුව කවදාවත් ඒ දහමෙන් අපිට මේ ලෝතුරු දහමෙන් පිහිටක් ලබන්න බෑ බුදු පියාණන් වහන්සේ දේශනා කළේ මේ මහා පොළවේ පස්සලේ නියපකට පස් පිටක් අරගෙන භික්ෂුන්ගෙන් ඇහුවේ මේ මහා පොළවේ තියෙන පස් දෙවැඩි මේ දීපුටි තියෙන පස් දෙවැඩි කියලා. භික්ෂුන් ප්‍රකාශ කළා මේ මහා පොළවේ තියෙන පෘථිවිය අනන්තයි අප්‍රමාණයි. ඒ වගේ මේ ධම්ම නිවනකට යන පිරිස එකාන ස්වර්ගයි. ඒ නිසා මේ සසරින් ගොඩ එන්න සසරින් ගැලවෙන්න මේ ජාති ජරා මරණ ව්‍යාධි කියන මේ දුක් රැළක් දුක් වැළක් තුල සිටින මේ සසරින් එතර වෙන්නේ ලෙහිසි නෑ පින්නතුනි. ඒ නිසා අපි මේ වගේ ධර්මය අහලා තිබුණම අපට කවදා හරි දවසක මේ ධර්ම පිහිට වෙනවා. මේ ජීවිතයේදී අපිට අපි ප්‍රාර්ථනා කරන්නට ඕන අදුම තරමේ සෝවාන් හරි මගපළයකටවත් පත් වෙන්න. එහෙම නැත්නම් අපි ලැබුව මිනිසත් භවෙන් අපි නියම ප්‍රයෝජන ලබා ගන්නට වෙන්නේ නැහැ. එහෙම නැති වුණත් පින්නතුනි අපි මේ අහන ධර්ම අපිට කවදා හෝ දවසක පිහිට පිණිස පවතින. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ධහම පිළිපදින අය කොටස් හතරක්. උග්ගටිතඤ්ඤ, විපටිතඤ්ඤ, නෙය්‍ය, පදපරම කියලා. දැන් අර සාරිපුත්ත මහරහතන් වහන්සේට වගේ යේ ධම්මා හේතුප්පවහා කියන මේ ධර්ම ගාථාව අහනකොටම උන්වහන්සේ මාර්ගඵලවලට පත් වෙනවා. හරියට අර පළතුරු ගහකට නගින්න හදනකොට මිදිච්ච පළතුරු ගෙඩි ටිකක් තමන්න කන්න ලැබුණා. මොකද ඒ සංසාරේ අනන්ත ප්‍රමාණ කාලයක් සද්ධර්මය අහලා සද්ධර්මයේ පිළිපදලා ඒක හොඳට හුරු පුරුදු වෙලා හිටිය නිසා. ඒ නිසා අර පිපෙන්න තියෙන මලකට සූර්යාලෝකය ලැබෙන විටම ඒක පිපෙනවා වගේ ජීවිතේ යම් දවසකදී අපිට ධර්ම අවබෝධය සඳහා හේතු වෙනවා මේ වගේ සද්ධර්මය අහන්නේ. මේ වගේ සම්‍යක් දෘෂ්ටික වෙලා උතුම් මිනිසත් බවක් ලැබලා සම්බුද්ධ ශාසනයක් ලැබලා බුද්ධෝත්පාද කාලයක් ලැබලා අපි සද්ධර්මය ඇහුවේ නැත්නම් අපි ලබාගත ජීවිතින්ම ප්‍රයෝජන ලබාගත කරන්නේ නැහැ. ඒ වගේම විපටිතඤ්ඤ සමහර කෙනෙක් ඉන්නවා මේ ධර්ම කරුණු පැහැදිලි කළාම අවබෝධ කරගෙන මඟ පළවලටපත් වෙනවා. ඒ අය ඊට වැඩිය ටිකක් අඩුවෙන් සසර බණ දහම් පුරුදු පුහුණු කළා අය. තව සමහරක් ඉන්නවා නෙය්‍ය. ඒ අයට බොහෝම වෙහෙසිලා මහන්සි වෙලා අර අඹ ගහට පළතුරු ගහට නොයේ කොළු වලින් ගහලා නැගලා මහන්සි වෙලා දහඩිය පෙරාගෙන දවසක් දෙකක් මහන්සි වෙලා ඔන්න ගෙඩියක් අඩාගන්න. අන්න ඒ වගේ මේ දහමින් වෙහෙසිලා මහන්සි වෙලා අප්‍රමාණ වෙහෙසටපත් වෙලා ඔන්න මඟ ඵලයක් ලබන්න පුළුවන්. ඒ වගේම කද පරම තව කොටසක් ඉන්නවා කොයි තරම් මහන්සි වුණත් ප්‍රතිඵලයක් ලබන්නේ ඒ සසර පුරුද්දක් ලබන. ඒ නිසා පින්නතුනි අපි මේ වගේ ධර්මයේ අහලා මේව පුරුදු වෙලා තිබුණා අපේ මනසට අපිට මේ දින් මේ භවයේ බැරි වුණොත් කොයි මොහොතක හරි අපට ඒ සද්ධර්ම අවබෝධය ලබන්නේ උපකාර වෙනවා. ඒ නිසා පින්නතුනි ජීවිතයේ සද්ධර්මය අහන එක ඉතාමත්ම වටිනවා. ඒ වගේම පින්නතුනි අපේ ජීවිතයේ ඇත්ත දකින්න පුළුවන් වේ. දැන් බලන්න ජීවිතයේ මිනිස්සුන්ගේ ජීවිත අපි කොයි තරම් සීන ලෝකම වාගෙන හිටියත් එක මොහොතකද ජීවිතවලට මොන විදිහේ ගැටලු ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවද කියලා අපිට කියන්න බෑ. ඕනම ගැටලුවකදී ඕනම ප්‍රශ්නයකදී අපිට මේ ජීවිතේ මේ ලෝකයේ ඇත්ත මේකයි කියලා අපිට පුළුවන් එකට මුහුණ දෙන්න. අපි ජීවත් වෙන්නේ පෙරණල ලෝකෙක. ලාභ අලාභ යස ආයස නින්දා ප්‍රසංසා සැප දුක් කියන මේ අටලෝ දහම තුල පෙරලෙන ලෝකෙක අපි ජීවත් වෙන්නේ. ඒ නිසා අපි මේ පෙරලෙන බව අපි හොඳට අවබෝධයෙන් ජීවත් වුණාම
ඕනම පෙරලීමකදී ඕනම වෙනස් වීමකදී අපට නොසැලී නොතෙවි මේකයි ජීවිතේ මේකයි ඇත්ත මේකයි යථාර්ථය කියලා අපට දැකලා ඒකෙන් සැනසෙලා ජීවත් වෙන්න පුළුවන්. කම්පාවකටපත් නොවි. හිතේ උත්තේජනයකටපත් නොවි. විකල්භාවයකටපත් නොවි. අපට සිහිනුවණින් ජීවත් වෙන්න පුළුවන් වෙනවා. ඒ නිසා පින්නතුනේ ජීවිතය පිළිබඳ ඇත්ත අවබෝධය සඳහාමයි මේ ලෝතුරු දහම අපට උණු කරන්නේ. ඒ නිසා පින්නතුනේ මේ සද්ධර්මය අහන එක අපේ ජීවිතේ අපි ලබන ඉතාමතුම් ප්‍රයෝජනයක් කොට සැලකන්නේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ මේ ශ්‍රාවක පිරිස භික්ඛු භික්ඛුණී උපාසක උපාසිකා මේ සිව් පිරිසම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස. නමුත් බුදු පියාණන් වහන්සේ බොහෝ විට මේ ධර්ම කාරණා දේශනා කරන භික්ෂූන් නමතල බුදුරජාණන් වහන්සේ සමීපයේ සිටි භික්ෂූන් වහන්සේලා ඒකෙන් කල්පනා කරන්න හොඳ නෑ මේ භික්ෂූන් වහන්සේලාට දේශනා කළ දහමක් මේක කියලා. අපිට අයිති දෙයක් නෙවෙයි කියලා හිතන්න හොඳ නෑ. අපි හැමෝම බුදුන් සරණ ගිය පිරිස. තෙරුවන් සරණ ගිය පිරිස. ඒ නිසා අපි හැමෝම නිවන් මග යන පිරිසක්. ඒ නිසා භික්ෂුන් වහන්සේලා කියන්නේ ඍජුවම ඒකට බැසගත් පිරිස. මේ පින්නතුණු ඒ වගේම ඒ යන ගමනේ තමන් යුතුයකම් වගකීම තිෂ්ඨ කරගෙන ඒ නිවන් මගමයි යන්නේ. ඒ නිසා මේ දහම අපි කාගේ ජීවිතවලට ඉතාම ප්‍රයෝජනයි. ඒ නිසා මේ සද්ධර්මයේ ඉතාම හොඳින් අහන්නට ඕනේ. ඒ වගේම ඒක හිතේ ධාරණී කරගන්න ඕනේ. ඒක යෝනිසෝ මනසිකාරයෙන් හොඳට මෙනෙහි කරන්නට ඕනේ. ඒක තමන්ගේ ජීවිතයේ ගත ගලප ගන්න. මේ ධර්මයේ තව කෙනෙකුට නොවේ තමන්ගේ ජීවිතයට ගලප ගන්න. ඒ නිසා අද දවසෙත් මේ පින්නතුන්ට ඉතාම වටිනා සූත්‍රයක් ඇසුරින් ධර්ම කාරණා ටිකක් පැහැදිලි කරලා දෙන්නේ. ඉතින් මේ ධර්ම කාරණා ටික හොඳට ජීවිතයට සම්බන්ධ කරගෙන තමන්ගේ ජීවිතේ සංසුන් කරගන්න, කෙලිස් වලින් හිත කෙලිස් බර අඩු කරගන්න මේ ධර්ම කාරණා ටික උපකාර කරගන්නට ඕනේ. පින්වත්නි බුදුරජාණන් වහන්සේ සවැත් නුවර නිගාර මාතු ප්‍රාසාදේ ඒ විහාරේ ප්‍රාසාදේ ජීවත් වැඩ සිටින අවස්ථාවේ මේ දේශනා කළ සූත්‍රයක්. මේකට කියන්නේ ගණක මොග්ගල්ලාන සූත්‍රය. මේ සූත්‍රය තිබෙන්නේ මජ්ක්‍ධිම නිකායේ උපරි පඤ්ඤාසකේ දේවදහ වර්ගී කියන කොටස තියෙන සූත්‍රය. බුදුරජාණන් වහන්සේ නිගාර මාතු පාසාදී අපි ඕකට කියනවා පූර්වාරාමයේ කියලාත් කියනවා. පූර්වාරාමයේ කියන්නේ විසාකා උපාසිකාව පිදි කළ ආරාමය. අද බලන්න අවුරුදු 2600ක් ගත වෙලත් අදත් අපි මේ නම ප්‍රකාශ කරනවානේ ලෝකේ කෝටි ගානක් මිනිස්සු මතක් කරගෙන. බලන්න අපි ජීවිතේ යහපත් දෙයක් කරලා තිබ්බ මේ නමවත් නැති වෙන්නේ. විසාකාව ගැන කොච්චර ලස්සනට මතක් කරනවා. ඉතින් අපිටත් පුළුවන් අපේ ජීවිත තුල ඒ චරිත ලක්ෂණ ඇති කරගන්න. ඉතින් මේ විසාකාවට කියන තවත් නමක් තමයි මිගාර මාත. ඒ නිසා තමයි පූර්වාරාමයට කියන්නේ මිගාර මාතා ප්‍රාසාදේ කියලා. මේ විසාකාව කියන්නේ අවුරුදු 7 සෝවන් වෙච්ච කෙනෙක්. එහෙම වෙලත් ගිය විවාහ ජීවිතයට පත් වෙලා දරුවෝ හදලා හොඳ ජීවිතයක් ගත කළ බොහොම ශ්‍රද්ධාවෙන් කටයුතු කළ උත්තමා. ඉතින් මේ විසාකාව විවාහ වුණේ මිගාර කියන සිටුවරයාගේ පුතෙක් සමග. ඉතින් මේ මිගාර සිටු පුත්‍රයාට විවාහ වෙලා දැන් මේ විසාකාව මේ මිගාරගේ සිටු මාලිගාව ඉන්න වෙලාවේ මේ මිගාර කියන සිටුවරයා තෙරුවන් සරණ ගිය කෙනෙක් නෙවෙයි මිත්‍යා දෘෂ්ටිකය. ඒ නිසා නිගණ්ඨයෝ තමයි ගෙනල්ලා එයා දානි දෙන්නේ. ඉතින් දවසක් දැන් මේ යසෝනේ විසාකාව මේ මිගාර සිටු මාලිගාව ඉන්න අවස්ථාවේ මිගාර සිටුවරයා මහා දානයක් ලෑස්ති කරා නිගණ්ඨයන්ට. නිගණ්ඨයෝ කියලා කියන්නේ අදත් ඉන්නවා ඉන්දියාවේ ඔය නිගණ්ඨනාත පුත්තු තුමාගේ ධර්ම පිළිපදින අය. ඇඟේ නූල් පොටක්වත් නැතුව තමයි නූල් පොටකටවත් ආශාවක් නැහැ කියන අදහසින් ඇඟේ කිසිම වස්ත්‍රයක් නැතුව ජීවත් වෙනවා.
මේ නිගංචෝගේ නල තමයි දානි දෙන්නේ. ඉතින් එදා මේ මිගාර සිටුවරයා මේ දානයකට විශාල නිගංචෝ පිරිසක් ගෙනල් සිටුමාලිකාවේ දානය දුන්නා. නමුත් විසාකාව එළියටවත් ආවේ නැහැ. ඒ නිසා විසාකාවත් එක්ක ලොකු ගැටුමක් ඇති වුණා. ලොකු මතභේදයක් ඇති වුණා මිගාර සිටුවරයාට. නමුත් පසුව විසාකාව මිගාර සිටුවරයාට හොඳට කරුණු කාරණා පැහැදිලි කරලා දුන්නා. පැහැදිලි කරලා දීලා බුදුරජාණන් වහන්සේ ඇතුළු ශ්‍රාවක පිරිසත් වැඩම කරලා මිගාර සිටුතුමාගේ නිවසේ දානයක් පිළිගන්නා. ඒ දානින් පස්සේ මිගාර සිටුවරයා සම්පූර්ණයෙන් වෙනස් වුණා. එයා තෙරුවන් සරණ ගිය පාසෙක කෙනෙක් බවට පත් වුණා. ඊට පසුව මේ මිගාර සිටුවරයා විසාකාව මව් තනතුරේ තබාගෙන විසාකාවට සැලකුවා කියලා ධම්ම සඳහන්. ඒ නිසා තමයි පූර්වාරාමයේට මිගාර මාතු ප්‍රාසාදය කියලා නම සඳහන් වෙන්නේ. ඉතින් මේ මිගාර මාතු ප්‍රාසාදය එක විස්තරෙත් මේ පින්නතුන් දන්නවනේ අර මහාලිය පළඳනාව අලෙවි කරලා ඒ පූර්වාරාමයේදී කරලා තුනුරුවන් බුදුරජාණන් වහන්සේට පූජා කළේ. බුදුරජාණන් වහන්සේ මේ පූර්වාරාමයේ වැඩ සිටින අවස්ථාවේ එක ඉතාම බුද්ධිමත් බ්‍රාහ්මණයෙක් ගණක මොග්ගල්ලාන කියන බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේ සමීපයට ආවා. එළි බුදුරජාණන් වහන්සේ සමග පිළිසඳර කතා කරලා පැත්තකින් වාඩි වුණා. පැත්තකින් වාඩිල මේ ගණක මොග්ගල්ලාන කියන බ්‍රාහ්මණයා බොහොම බුද්ධිමත් බ්‍රාහ්මණයෙක්. ගණක කියලා කියන්නේ ඒ කාලේ මේ ගණන් හැදුවේ කියන්නේ. අද විතරක් නෙවෙයි මේ ගණකාධිපතිවරු ඉඳලා තියෙන ඒ කාලෙත් ඉඳලා තියෙන. ගණන් වලට අධිපතියන්. එක එක ආයතන වල ගණන් හදන අය. ඉතින් මේ ගණක මොග්ගල්ලාන කියලා කියන්නේ මේ ගණන් උගන්නන ගණිතය පිළිබඳ හසල දැනුමක් තිබෙන කෙනේ. ඉතින් මේ ගණක මොග්ගල්ලාන බුදුරජාණන් වහන්සේගෙන් පිළිසඳර කතා කරලා පැත්තකින් වාඩි වෙලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා භාග්‍යවතුන් වහන්සේ මේ මිගාර ප්‍රාසාදයේ ඉදිකිරීමේදී මේක හදන්න ඉදිකරන් ඉස්සර මේකට අනුපූර්ව ක්‍රියාවන් අනුපූර්ව කටයුතු අනුපූර්ව ක්‍රියා අනුපූර්ව ප්‍රතිපදා කියලා වැඩ කොටසක් මේකේ තිබුණා. තියෙන්න ඕනේ නේද කියලා. මේ වගේ මහා ප්‍රාසාදයක් හදන්න ඉස්සර මේකට කලින් කළ යුතු අනුපිළිවෙලක් තියෙනවා. මේක හදන්න ඉස්සර මේකට සැලසුම් හදන්න ඕනේ. මේක බින් සකස් කරන්න ඕනේ. මේකට නොයෙකුත් අවශ්‍ය උපකරණ සපයා ගන්න ඕනේ. කාල සීමාවක් වෙන් කර ගන්න ඕන. මේකට අවශ්‍ය කරන කාර්මිකයෝ හොයා ගන්න ඕන. වඩුව හොයා ගන්න ඕන. මේසින්වරු හොයා ගන්න ඕන. ඉංජිනේරු හොයා ගන්න. මේ නොයෙකුත් දේවල් මේ වෙනුවෙන් සිදු කරන්න තියෙනවා. ඒ වගේ මේ ප්‍රාසාද ඉදිකිරීමේදී මේකට බොහොම පිළිවෙලක් යම්කිසි අනුපිළිවෙලක් අනුව මේක කරන්න ඕන. ඒ වගේම රටක අපි හිතමු දුනුවායෝ කියලා දුනුවායේ එයා දක්ෂ දුනුවායෙක් වෙන්න ඉස්සර එයා ඒකට අනුපිළිවෙලකට එයා හුරු පුරුදු වෙන්න ඕනේ. ඉස්සරම දුන්න ගැන හඳුනා ගන්න ඕනේ. ඒකෙන් ඉලක්කයට විදින්න පුරුදු වෙන්න ඕනේ. එහෙම ගිහිල්ලා තමයි එයා දුවන පින්මට විදින්න තරම් දක්ෂ දුනුවායෙක් වෙන්නේ. ඒ වගේම හමුදා බටේක උනොත් එයාට බොහොම ක්‍රමයක් තියෙනවා. එයාට පිළිවෙලක් තියෙනවා. එයා ඒකට පුහුණු වෙන්න ලබන ක්‍රමයක් තියෙනවා. අනුපූර්ව ප්‍රතිපදාවක් තියෙනවා. අනුපූර්ව ශික්ෂාවක්, අනුපූර්ව ක්‍රියාවක්, අනුපූර්ව ප්‍රතිපදාවක් තියෙනවා. ඒ වගේම තමයි භාග්‍යවතුන් වහන්සේ අපි ගණිතඥයන් හැටියට මේ ගණන් ගණ ගන්න අපි ළඟට එන අයට අපි උගන්වන ක්‍රමයක් තියෙනවා. අපි ඉස්සෙල්ල 1යි 2යි 3යි 4යි කියලා උගන්වනවා. 5 6 10 කියලා උගන්වනවා. ඊළඟට අපි එයාට 100ව උගන්වනවා. ඊළඟට 1000ව උගන්වනවා. ඊළඟට 100000ව උගන්වනවා. ඊළඟට 100000ව උගන්වනවා. මේ විදිහට අනුපූර්ව ක්‍රමයක් තියෙනවා. මෙන්න මේ වගේ
ඔබවහන්සේගේ මේ ශාසනික ප්‍රතිපදාවේ මේ ශාසන ඉගෙනවීම ක්‍රමයේ තුලත් මේ වගේ යම්කිසි අනුපූර්ව ප්‍රතිපදාවක් ක්‍රමානුකූලව යන අනුපිළිවෙලට යන අනුපූර්ව ප්‍රතිපදාවක් තියනවාද කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ ඝනක මොග්ගල්ලාන බ්‍රාහ්මණයාට ප්‍රකාශ කරන බ්‍රාහ්මණේ ඔව් මේ ශාසනයේ ඒ වගේම අනුපූර්ව ප්‍රතිපදාවක් තියෙනවා. මේක බොහොම ක්‍රමානුකූලව යන්න ඕනේ. ඉතාලම අනුපූර්ව විදිහට යන ප්‍රතිපදාවක් තමයි මම උගන්වන්නේ. හරියට හොඳ නාබුල් යවවන අස්වේ පුහුණු කරන්න අස්වාරෝහකයකට හම්බ වුණාම පළමුවෙන්ම කරන්නේ ඒ අස්වයාට කටකලියාවක් දානවා. කටකලියාවක් දාලා එයා වන්න හික්මවන්න පටන් ගන්නවා. ඒ වගේ මම මේ ශාසනයේ ශාසන ප්‍රතිපදාවට එන ශ්‍රාවකයන්න පළමුවෙන්ම අර යවවන අස්වේකුට කටකලියාව දානවා වගේ මගේ ශ්‍රාවකයන්ට මම පළමුවෙන්ම හික්මවන්න ඒකේ අනුපූර්ව ශික්ෂාව ඒ අනුපූර්ව ප්‍රතිපදාව තමයි ඒහි ත්වං භික්ඛූ සීලවා හෝති. මහණ ඔබ සිල්වතෙක් වෙන්න සිල්වත්ව එන්න. මෙන්න මේක තමයි අනුපූර්ව ප්‍රතිපදාවේ පළවෙනිම ප්‍රතිපදාව. ඒහි ත්වං භික්ඛූ සීලවා හෝති. මහණ ඔබ සිල්වතෙක් වෙන්න. කොහොමද පාතිමුක්ත සංවර සීලෙන් යුක්ත වෙනවා? පාතිමුක්ත සංවර සංතෝහි විහෙති. පාතිමුක්ත සංවර සීලෙන් සංවර වෙන්න. ආචාර ගෝචර සම්පන්නෝ විහෙති. අනුමත්තේසු බජ්ජේසු බයිදස්සාවි විහෙති. අනුමාත්‍ර වරදෙහි භය සුළු වන්නා කෙනෙක් වන්න. මෙන්න මේක තමයි මේ ශාසන ප්‍රතිපදාවේ තියෙන පළවෙනිම කොටස. අපි බොහෝ වෙලාවට මේ අනුපූර්ව ප්‍රතිපදාව ඔක්කොම පැත්තක තියලා සමහර කෙනෙක් යන්නේ ඉහළම තැනට. සමහර වෙලාවට මාර්ගඵල වෙන තමයි කතා කරන්නේ සාකච්ඡා කරන්නේ. එහෙම නැත්නම් බුද්ධංග ධර්ම මෙව තමයි කතා කරන්නේ. නමුත් අපි අනුපූර්ව ප්‍රතිපදාවක මේක යා යුතු වෙනවා. එහෙම නැත්නම් කවදාවත් අපට මේකේ නිම ප්‍රතිඵල ලබන්න බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ශාසනික ප්‍රතිපදාවේ ශාසන ප්‍රතිපදාවේ තියෙන පළවෙනිම ප්‍රතිපදාව තමයි සීලවා හෝති. සිල්වතෙක් වෙන්න, හැදිච්ච කෙනෙක් වෙන්න, හික්මුණු කෙනෙක් වෙන්න. දැන් බලන්න මිනිස්සෙක් ළඟ තින්න තුනි මේ සිල්වත්කම නැති වුණොත් මිනිස්සෙක් ඉතාම භයානකයි. දැන් අපි හිතනවා තිරිසන් සතුන් අපිට වඩා පහත් කියලා. නමුත් පින්න තුනි මේ ලෝකේ බලන්න සිල්වත්කමයි නීතියයි නැති වුණොත් එහෙම කොහොම තියේද? මෙච්චර මේ දහමකුත් තියාගෙන නීතිත් තිබිලා මිනිස්සු මොනතරම් පහත් ක්‍රියාවලට පෙළඹෙනවද බලන්න. පුවත්පත් බැලුවම, මේ තොරතුරු බැලුවම තිරිසන් ලෝකෙට වඩා ඉතාම බිහිසුණු, ඉතාම පහත්, ඉතාම නින්දිත ක්‍රියාවලට මේ මිනිස් මනස පෙළඹෙනවා. ඒවා මම සිහිපත් කරන්න යන්නේ නැහැ. ඒ නිසා සිල්වත්කමෙන් තමයි මිනිස්යා තිරිසන් අතර වෙනස වෙන් කරන්නේ. හැදිච්චකම, හැතියාව. එතකොට බුදුරජාණන් වහන්සේ මේ ප්‍රතිපදාවේදී දේශනා කරන්නේ පළමුවෙන්ම යම්කිසි හැදියාවක් තියෙන්න ඕන. දැන් අර උත්තරීය මනුෂ ධර්ම වලට යන්න ඉස්සර මේ මනුෂ ධර්ම ටික තියෙනවා. මනුෂ ධර්ම ටික තියෙනවා. එතකොට පාතිමුක්ත සංවර සීලය කියලා කියන්නේ නිවනට යොමු වුණ සීලය. නිවනට යොමු වුණ සීලය. මේක පින්නතුනේ අපි හැම කෙනාටම යම්කිසි සීලයක් තියෙනවා. දැන් මේ පින්නතුන් පංචිල් පද පහක්.
ඔය පන්සිල් පද පහ හොඳට රකින්න පන්සිල් පද පහ අපි හොඳට රකින්නවා නම් අන්න එතන තමන් සමාදන් වුණ සීලය හොඳට රැක්කද ඒ වගේම සීලී තිබෙනවා කොටස් දැන් පන්සිල් කියන්න පුළුවන් ආජීවට්ටමක සීලය කියන්න පුළුවන් එහෙම නැත්නම් දස සීලය වෙන්න පුළුවන් සාමනීර සීලය වෙන්න පුළුවන් 227ක් උපසම්පදා සීලය වෙන්න පුළුවන් මේ සීලය තමන්ට නියමිත සීලය තමන් හොඳට රැක ගන්න ඕන ඒක තමයි පාතිමොක්ඛ සංවර සීලය කියන්නේ මේකට කියනවා මේ සීලය හොඳින් රැක ගන්න එකට දැන් සීලය රැක ගන්න පින්තුනේ ලෙහෙසි නෑ සීලය හරියට ඉක්මනින් කැඩෙනවා දැන් සාමනීර සීලය ගැන උනත් කියන්නේ හරියට මේ දුවන අස්වැක් පිට තිබ්බ දොඹ ගෙඩියක් වගේ කියලා. ඉක්මනින්ම කැඩෙනවා. ඒ තරම් රැක ගන්න අමාරුයි. නමුත් මේ සීලය තමන් රැක ගන්න උත්සාහවන්ත වෙන්න. සීලයක් නැතුව එතනින් එහාට කිසි ප්‍රතිපදාවක් නැහැ. සීලය කියන්නේ හරියට මේ මහා පොළොව වගේ. ඊළඟට සීලයක් රකින්න කෙනෙකුට තමන්ට ලොකු සතුටක් තියෙනවා. දැන් බලන්න දැන් සමහර කෙනෙක් මං එක්කම කියනවා මන්න මෙරුණට මට කිසි බයක් නැහැ මං දන්නවා මං කොහෙද යන්නේ කියලා ඒකාන්තයෙන් මං හොඳ තැනකට යනවා කියන එක මං දන්නවා මේක තව කෙනෙකුට කියන්න බෑනේ තව කෙනෙකුට කියන්න දැන් බලන්න එහෙම ප්‍රකාශයක් තමන්ට කරන්න පුළුවන් නම් තමන්ගෙන මොන තරම් තමන්ට සතුටක් ඇති කරගන්න පුළුවන්ද ඒ නිසා මේ සිල්වත් වෙනවා කියන එක අපේ ජීවිත තුළ අපි හරියට තියෙන්නට ඕන මේක බුදුරජාණන් වහන්සේ කවස්ථාවක දේශනා කර ආරිකාන්ත සීලේ හැටි ආරිකාන්ත සීලේ කියන්නේ අට ආකාරයකට පිරිසිදු වෙච්ච සීලේ අකණ්ඩ මේ සීලේ අකින් කැඩිලා නැහැ ඒ වගේම අච්චිද්ද මේ සීලේ මැදින් සිදුරු වෙලා නැහැ ඒ වගේම අසබල මේ සීලේ තනින් තනින් ලප කැලල් වගේ ශික්ෂාපද දෙක තුනක් කැඩිලා ගිහිල්ලා නැහැ ඒ වගේම අකම්මාස නිතර නිතර සිල්පද කැඩෙන්නේ නැහැ. බුජිස්ස තෘෂ්ණාවෙන් කිලුට නොවිච්ච මිදුණු සිරිලේ. අපරාමට්ඨ තෘෂ්ණා දෘෂ්ටි මාන වලින් කිලුට නොවිච්ච සීලේ. සමහරලාට සමංගේ සීලේ සිල් සමාදන්න තෘෂ්ණාවෙන් මීට වඩා ඉහළ ආත්ම සැපයක් ලබන්න මීට වඩා සැප සම්පත් ලබන්න කියලා හිතාගෙන සිල් ගන්න පුළුවන්. ඒක තෘෂ්ණාවෙන් කිලුට වෙලා ඊළඟට දෘෂ්ටියක් හැටියට මේ ධර්මයේ විනයයි දෘෂ්ටියක් හැටියට අල්ලගෙන ඉන්න පුළුවන්. ඒකිනුත් කිලුට වෙනවා. ඊළඟට මාන්නේ. මාන්නේ සිල් ගන්න පුළුවන්. මං අනිත් අයට වඩා වෙනස් කෙනෙක්. අනිත් අයට වැඩි උසස් කෙනෙක්. අනිත් අයට වැඩි මං සිල්වත් කෙනෙක්. මාන්නේ පින්නතුනේ දෙවෙනි වෙන්නේ මිත්‍යා දෘෂ්ටියට විතරයි. මිත්‍යා දෘෂ්ටියට විතරයි මාන්නේ දෙවෙනි වෙන්නේ. ඒ නිසා සමහරට ධර්මයෙන් අපි නොදනු යුත්තම ධර්මියුත් අපි කිලුට වෙනවා. එනිසා සීලය සමහර වෙලාවට මාන්නයක් කරගන්න පුළුවන්. තමන් සිල්වත් කෙනෙක් කියලා අනිත් අය දුස්සීලයි කියලා අනිත් අය පහත්කට අනිත් අය පුංචිකට සලකන්න පුළුවන්. පරවම්බනේ හතුන් කස්සනේ. තමන් ලොකු කරලා හිතාගෙන අනිත් අය පහත් කරලා හිතන්න පුළුවන්. ඒ නිසා මේ මාන්නෙන් කෙලුට නොවෙච්ච සීලය. ඒක තමයි අපරාමට්ඨ කියන්නේ. ඒ වගේම විඤ්ඤුප්පසත්ත මහා ප්‍රඥයන් නුවණැත්තන් ප්‍රශංසා කරන සීලය. ඒ වගේම සමාධි සංවත්තනික සීලය සමාධිය අරමුණු කරගත්ත සීලය මෙන්න මේ වගේ අංග 8කින් සමන්විත වුණ සීලය ආරිකාන්ත සීලය හැටියට සඳහන් වෙනවා එතකොට අපි සමාදන් වුණ සීලය අකණ්ඩ අච්චිද්ද අසබල අකල්මාස බුජිස්ස අපරාමට්ඨ මෙන්න මේ විදිහට තනින් තන කැඩිලා බිඳිලා ගිහිල්ලා නැති පළුදු නොවෙච්ච පිරිසිදු සීලයක් වෙන්නට ඕන. එනිසා මෙන්න මේ ප්‍රතිපදාවේදී පළමුවෙන්ම තිබිය යුතු දේ තමයි තමන් සිල්වත් කෙනෙක් වෙන්නට ඕන. ඒ වගේම සිල්වත් වුණාට විතරක් මදි. දැන් සීලයේ කියන එක පින්නතින හැම එකදීම. දැන් මේ දානයේ සීලයේ අතරත් ලොකු වෙනසක් තියෙනවා. දැන් සිල්වත් වුණාම තමයි ගිහිල්ලා හොඳ තැන් වල උපදින්නේ. දන් දීලා විතරක් ගිහින හොඳ තැන් වල උපදින්නේ නැහැ. දන් දීලා ගිහින හොඳ තැනක උපදින්නේ නැහැ. දන් දීලා සැප ලැබෙන්න පුළුවන්. අර අපේ භවනවත් ස්ථානේ ඉන්න එක මේ සුදු සිල් මෑණිකෙනි ඌසියක් හදනවා
එකට රජ සැප තමයි තියෙන්නේ. එයා ඒ මෑනියන් නිදන ඇඳේ තමයි එයා නිදා ගන්න තියෙන්නේ. පුදුමාකාර මේ ඔස්ට්‍රේලියාවෙන් තමයි කෑම ගෙනියන්නේ. ඒකට ඉන්ජෙක්ෂන් එකක් ඕන කියලා ලංකාවේ නැතුව ඉන්දියාවෙන් ගෙන්නවා. ළමයෙකුට සලකන්නේ එච්චර. ඉතින් පෙර මහත් දන් දීලා තියෙනවා. හැබැයි සිල් රැකලා නැහැ. ඒ නිසා තිසං ආත්මය ගිල්ල එකද. ඒ නිසා පින්නතින අපි දන් දුන්නට විතරක් මදි. අපි සිල් රැකලා තිබ්බේ නැත්නම් එහෙම අපි යන්නේ දුගතියකට. සිල්වත් වුණොත් තමයි සුගතියට. සීලං සද්දස්ස සෝපාන. සිල්වත් වීම නිසා තමයි උතස් ආත්මවලටපත් වෙන්නේ. ඒ නිසා ගියේකුණා පංසිල් පද පහ. සතුන් මෙරීම, සොරකම් කිරීම, කාමිත්‍යා සේවනේ, බොරු කීම, පත්තන් වීම. මේ පහවත් අපි රැක ගන්න ඕන. ඊට වඩා ඉහළින් ආජීවත්වමක සීලය. මේ සීලය අපි රැක ගන්න ඕන. සමාදන් වුණාට විතරක් මදි. ඒ සීලය අපි හොඳට අර වගේ තනින් තනින් අගින් ශික්ෂාපද කැඩෙන්නේ නැතුව, මුලින් ශික්ෂාපද කැඩෙන්නේ නැතුව, තනින් තන ශික්ෂාපද කැඩෙන්නේ නැතුව රැක ගන්න ඕන. බලන්න තමන් ශික්ෂාපද රැකගත්තොත් තමන්ට මනසට කොච්චර සතුටක් දැනෙනවද? තමන්ට කොච්චර සතුටක් දැනෙනවද? ඊළඟට මේ ශික්ෂාපද නැති කෙනාගේ ජීවිතේ කිනතර මහවුලක්. ඕනම කෙනෙක්ගේ සීලයක් නැත්නම් ඒ ජීවිතේ හැම තැනම අවුල් වෙලා තියෙනවා. ගියෙක් හෝ වේවා පැවිද්දෙක් හෝ වේවා මේ සීලය හරියට තමන් රැකගත්තේ නැත්නම් හැම තැනම ගැටුම්, හැම තැනම ප්‍රශ්න, හැම තැනම අවුල්. සතුටින් ජීවත් වෙන්න බැහැ. ඉතින් කොහොමද ප්‍රතිපදාවක් පුරන්නේ? ප්‍රතිපදාවක් පුරන්න බැ හීලෑ වෙච්ච කෙනෙක් එන්නේ. සිල්වත්කම නැති කෙනා හරියට අර කැලින් අල්ලගත්ත කුළුමී හරකෙක් වගේ කිසි වැඩකට ගන්න බැහැ. කැලින් අල්ලගත්ත වල්ලලියෙක් වගේ. වල්ලලියෙකුන් කිසි වැඩක් ගන්න බැහැ නේද? ඒක හික්මවලා හීලෑ කරලා ගත්තොත් තමයි ඔන්න වැඩකට ගන්න පුළුවන්. ඒ වගේම මේ මිනිස්සෙකුට හීලෑ වෙච්චකම නැත්තම් හැදිච්චකම නැත්තම් සංවරකම නැත්තම් හැදියාව නැත්තම් ඒ මිනිස්යාගෙන් කාටවත් වැඩක් ගන්න බෑ. ගෙදරටවත් වැඩක් ගන්න බෑ. පවුලටවත් වැඩක් ගන්න බෑ නේ. බලන්න පංච දුස්චරිත කරන මිනිස්සෙකින් පවුලේ දරුවෙකුටත් යහපතක් වෙන්නේ නැහැ නේ. ඒ නිසා සිල්වත් වෙන්න ඕන. මේක අපි හැම කෙනෙකුටම සිල්වත්කම කියන එක තියෙනවා. ඒ වගේ මේ ශාසනයට එන කෙනා පළමුවෙන් සිල්වත් වෙන්න ඕන. ඊළඟට ආචාර ගෝචර සම්පන්නෝ විහෙරති. ආචාර ගෝචර සම්පන්න වෙන්න ඕන. මේකත් මේ හරින හොඳ දෙයක්. සිරිත් විරිත් අපි පුරුදු වෙන්න ඕන. ආචාර ගෝචර සම්පන්න. ගෝචරේ මොකද්ද කියලා දැනගන්න. දැන් බලන්න අපි පොයේ සිල් ගන්නකොට ගෙදර ඉන්න තු පන්සලට එන්නේ සිල් ගන්න. පන්සලේකට හොඳ ගෝචරේ. ඒ ස්වාමීන් වහන්සේලා ඉන්නවා, කල්යාණ මිත්‍රයෝ ඉන්නවා, බණ අහනවා, බුදුමැදුර තියෙනවා, බෝධින් වහන්සේ තියෙනවා, ත්‍රිවිධ චෛත්‍ය තියෙනවා. එනා කොමෙන් හැම කෙනාම සංවර වෙච්ච කෙනෙක්. අපිට පුළුවන් ද එහෙම නැත්නම් අර වෙනත් තැනකට ගිහිල්ලා අපිට සිල් සමාදන් වෙන්න පුළුවන්? බැහැ නේ. ඒකට සුදුසු ගෝචරේ තියෙනවා. ඒ සුදුසු පරිසරේ Taman තියෙනවා. ඒ පරිසරේ Taman හදාගන්න. ආචාර ගෝචර සම්පන්න. ඒ වගේම සිරිත් විරි අපි දැනගන්න ඕන. අපි පන්සලට යනකොට මොන විදිහ ඇඳුමක් දැඳගෙන යන්න ඕන කියලා. සමහර සමහර කෙනෙක් කෙන ඇඳුම ඇඳගෙන ඉස්සරහා අම්බු ඉස්සර වාඩි වෙන්නත් පුළුවන් කමක් නෑ. සමහර ඉතින් අපිටත් කියන්න ලැජ්ජ. නේද? Taman දැනගන්න ඕන. අපි මේ තෙන්ද යනකොට අපි මොන විදිහ ඇඳුමක් දැඳගෙන යන්න ඕන. මොන විදිහට හැසිරෙන්න ඕන. ආචාර ගෝචරය දැනගන්න ඕන. ඒක තේරුම් ගන්න බැරි කෙනෙකුට වෙන ප්‍රතිපදාවක් පුරන්න. ඒ වගේම දැන් සාසනීයට යොමු වුණාම වැඩිහිටි ගෞරවයේ, ගුරු ගෞරවයේ, ආචාර්ය වත, ආරාමික වත මේ ඔක්කොම මේ ආචාර ගෝචර සම්පන්න බව. ආරාමයේ ඉන්නකොට ආරාමික වතක් තියෙනවා. ඊළඟට අන්තේවාසික වත, එකට ජීවත් වෙන භික්ෂූන් වහන්සේලා අතර තියෙන වත් තියෙනවා. එකිනෙකන කළ යුතු වැඩිහිටියන් කළ යුතු දේවල්, බාලයන් කළ යුතු දේවල්, සාමණේරයන් කළ යුතු දේවල්, ආගන්තුකවත, ආගන්තුකයිනාට කළ යුතු වත, ඒ වගේම වච්ච කුටි වත, වැසිකිලි කැසිකිලි වෙනුවෙන් කළ යුතු වත, මේ වගේ මේ ආචාර ගෝචර සම්පන්න බව. කතා බහේදී හැසිරීමේදී මේ හැම දෙයකම තියෙනවනේ හැදිච්ච මැදිච්ච ගම.
එහෙම නැති වුණොත් එහෙම එතන ආචාර ගෝචර සම්පන්න බවක් නැහැ. තමන්ගේ චර්යා ධර්ම හැම කෙනෙක්ම සිත් ගන්නා සුළු හැසිරින් තියෙන්න ඕන. දැන් වැඩි හිටියන්ට ගරු කරන්නේ නැත්නම් ආගන්තුකයෙකුට හරියට සලකන්නේ නැත්නම් නේ දැන් අපි තියන දැන් බලන්න කවුරු හරි ආගන්තුකයෙක් එනවනම් පෙර ගමන් යනවා. දැන් අපි ඉස්සර පන්සල ලු ගන්නලා තියෙන අපිට ලොකු හාමුදුරු ගන්න තියෙන කවුරු හරි වැඩි හිටිය හාමුදුරු නමක් එනකොට ඈතට ගිහිල්ලා ඒ හාමුදුරු පිළිගන්න කියලා. ඉතින් අපේ කුඩයක් තියෙනවනම් ඒක අරගෙන අපේ බෑග් එකක් තියෙනවනම් ඒකත් අරගෙන අපි පිටිපස්සෙන් හාමුදුරු පස්සෙන් එනවා. ඉස්සර අපිට පොඩි කාලේ එහෙමයි ඉගැන්නේ. ඉතින් අර හාමුදුරු බොහොම සතුටින් ඊට පස්සේ එනකොට ඇතිරිල්ලක් දාලා වැඩ ඉන්න හදලා ඊට පස්සේ වැන්පත් කඩේ අරගෙන වැඩි හිටි නමක් නම් වැඳලා ඊට පස්සේ ගිලම්පස ඕනද කියලා ගිලම්පස අහලා ඉතින් වැසිකිලි කැසිකිලි තැන තියෙන තැන් පෙන්නලා වැඩ ඉන්න තියෙන කාම ඇඳ හරි ගස්සල එක පෙන්නලා අන්න ඉමේ ඔක්කොම ආචාර ගෝචර සම්පන්නයි. ආපහු යනකොටත් ඒ වගේ පිටිපස්සෙන් පොඩක් ගිහිල්ලා ආපහු එනවා. මේවා තියෙන ආචාර සමාචාර. මේවා සමාජීක තියෙන්න ඕන දේවල්. අන්‍යෝන්‍ය සම්බන්ධතාවය තියෙනවා. ඒ වගේ පින්නතුනේ මේ ශාසනික ප්‍රතිපදාව තුළ මේ ආචාර ගෝචර සම්පන්න බව. මේක නැත්තම් පින්නතුනේ සීලයක් සම්පූර්ණ වෙන්නේ නෑ. ඒ වගේ අපේ ගෙදර දොරේදී වුණත් අපිට තියෙන්න ඕන. අපි දෙමව්පියෝ වෙනුවෙන් කළ යුතු දේවල්, ස්වාමියා වෙනුවෙන් කළ යුතු දේවල්, භාර්යාව වෙනුවෙන් කළ යුතු දේවල්, දරුවෝ වෙනුවෙන් කළ යුතු දේවල්, ආචාර සමාචාරකම් මේවත් නැත්තම් ජීවිතයක් ලස්සන නෑ. ජීවිතයක් පිළිතුරු වෙන්නේ නෑ. ඉතින් ඒ නිසා පින්නතුනි මේ ආචාර ගෝචර සම්පන්න බව තියෙනවා. ඊළඟට අනුමත්තේසු වද්දේසු බය දස්සාවේ විහෙරති. පුංචි වරදකටවත් බය ඇති කෙනෙක් වෙන්නවා. පුංචි පාපයක්වත් කරන්න බය ඇති කෙනෙක් වෙන්නවා. මොකද අපි පුංචි පව් කරන්න පුරුදු වුණොත් තමයි පින්නතුනි කවදා හරි දවසක ඒවා ලොකු පාප කර්ම බවට පත් වෙන්නේ. පුංචි පාපයක් හරි කරන්න අවස්ථාවක් ආවොත් ඕක නොකර ඉන්නවා. අපි අද දවසේ කළොත් ඊළඟ දවසෙත් කරනවා. ඊළඟ දවසෙත් කරනවා. ඒක පුරුද්දක් වෙනවා. ජීවිතේට පුරුද්දක්. ඒ වගේම අපි එක වැරද්දක් කරනවා කියන්නේ පින්නතුනි ඒ වැරද්ද වටා දහසක් වැරදි පුරුදු වෙනවා. අපි ජීවිතේ එක පාපයකට පුරුදු වුණොත් ඒ පාපේ වටා අපි නොදැනුවත්වම ඒක වට රහසියක් ගොඩ නැගිනවා. රහසියක් ගොඩ නැගිනවා. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අනුමත්තේසු වද්දේසු බය දස්සාවේ විහෙරති. පුංචි වැරද්දක්වත් තමන් නොකරින් උත්සාහවන්ත වෙන්න. මෙන්න මේ කාරණා තුන. ඒත්වම් බික්කු සීලවා හෝති කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කළා. මෙන්න මේ ශික්ෂාපද ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් සංවර වෙලා ආචාර ගෝචර සම්පන්න වෙලා පුංචි වරදෙත් බය ඇති කෙනෙක් හැටියට කාලයක් කටයුතු කරන්නේ. ඉස්සර අපේ ආරාමික ප්‍රතිපදාවම තමයි තිබුණේ. පැවිදි කරලා මහාන වෙලා ගුරුවරයෙක් එක්ක බොහෝම අවුරුදු ගාණක් එහෙම ඉන්නවා. ඊට පස්සේ උගන්වන්න ගියා. ඉතින් දැන් මේ විදිහට මෙහෙම කාලයක් මේ ටික පුරුදු කරන්න කියලා. මේ අනුපූර්ව ප්‍රතිපදාව. ඊළඟට කාලයක් මේ ටික පුරුදු කරනකොට බුදුරජාණන් වහන්සේ කතා කරනවා ඒ ත්වම් බික්කු ඉන්ද්‍රියේසු බුත්වද්දාරෝ හෝති. මහන ඔබ දැන් ඉන්ද්‍රියන්ගේ සංවර භාවය ඇති කරගන්න. අර මුල් ටික පුරුදු කරලා අර ආචාර ගෝචර සම්පන්නකම පුංචි වරදේ බය ඇති කෙනෙක් හැටියට පුරුදු කරලා ඊළඟට කියනවා ඒ සම්බිකු ඉන්ද්‍රියේසු ගුත්තද්දාරෝ හෝති. ඔබ ඉන්ද්‍රියන්ගේ සංවර භාවය ඇති කරගත්ත කෙනෙක් වෙන්න. මේ ඉන්ද්‍රිය සංවරය කියන එක පින්නතනේ. ඉන්ද්‍රිය සංවර භාවය මේ ඇහින් රූප දැකලා න නිමිත්තක් ගායි හෝති න අනුනිමිත්තක් ගායි හෝති. ඇහින් රූප දැකලා නිමිති ගන්න එපා. අරමුණු ගන්න එපා. අනුනිමිති ගන්න එපා. අනුව්‍යංජන ගන්න එපා. කනින් ශබ්ද අහලා නිමිති ගන්න එපා. අනුනිමිති ගන්න එපා. මේ විදිහට මේ ඉන්ද්‍රයන් හයේම සංවර භාවය ඇති කරගන්න.
එහෙම නැති කෙනාගේ මොකද වෙන්නේ? තෘෂ්ණාවෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් හිත කිලුට වෙනවා. දැන් කවුරු හරි රූපයක් දැක්කම මේ රූපේ ලස්සනයි, එයාගේ මූණ ලස්සනයි, අතපය ලස්සනයි, ඇස් ලස්සනයි, කොණ්ඩෙ ලස්සනයි, විවිධ අරමුණු ගන්න. එහෙම නැත්නම් වාහනයක් දැක්කම මේ වාහනේ හරි ලස්සනයි, මේක හොඳයි, මේක මේකේ නම හොඳයි, අපි නොයේ කරමුණු ගන්න. ගයක් දැක්කම අපි දැක්කම දැක්ක දැක්ක දේ ගැන අපි මොකද කරන්නේ? දකින දකින දේ ගැන අපේ අරමුණු ගන්නවා, නිමිති ගන්නවා, ඊළඟට ඒකේ අනුනිමිති ගන්නවා. මේ තරම් අපි කරන්නේ ඔච්චරයි. ඇහෙන් රූප බලනවා, කනින් ශබ්ද අහනවා, නාසයෙන් රස බලනවානේ. රසයක් අපි දිවට ගත්තම, ආහාරයක් ගත්තම ඒකේ රස විඳිනවා, මේක කොහෙන්ද ආවේ කියලා හිතනවා, මේක කොහෙද නිස්පාදනය කියලා බලනවා, මේක අතව ගෙනත් තියාගන්න හදනවා නේ. අපි මේ නිමිති අරගෙන, අනුනිමිති අරගෙන අපේ සිත තුළ තව තව කෙලෙස් වැඩ. ඉතින් අපි ඇසින්, කනින්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන් මොකද කරන්නේ? පුළුවන් තරම් අරමුණු ගන්නවා, නිමිති ගන්නවා, ඒවා අපේ මනසවල අපි ඇති කරගන්නවා. ඊළඟට මොකද කරන්නේ? ඒවා අපි ප්‍රපංච කරනවා, කෙලෙස් බවට පත් කරගන්නවා. අනුශේ හැටිට අපේ හිතේ නිතරම වැඩ කරන්නේ මොනවද? මේ කෙලෙස්. මේවා වැඩ කරන්න වැඩ කරන්න මොකද වෙන්නේ? අපේ සිතේ ඒ කෙලෙස්මයි හටගන්නේ. ඉන්ද්‍රියංග සංවරකමක් නැති වුණොත්, දැන් මෙතනදී බුදුපියාණන් වහන්සේ දේශනා කරන්නේ සංවර කරගන්න. ඉන්ද්‍රියන් සංවර කරගන්න. දකින දකින හැමදේම අරමුණු ගන්න එපා. මොකද මේ සිත් ඇහි ස්වභාවය තමයි රූපමයි හොය හොයන්නේ නේ. රූපමයි හොය හොයන්නේ. ලස්සන රූප නේ. ප්‍රියමනාප දේවල්මයි හොය හොයන්නේ. ඊළඟට මේක සමහර විවිධ නිමිති ගන්න පුළුවන්. එක්කෝ ඇලීම ඇති වෙන්න පුළුවන්, එක්කෝ ගැටීම ඇති වෙන්න පුළුවන් නේ. අපි ලස්සන දෙයක් දැක්කොත් ඒක ලස්සනයි, හොඳයි, ඒක මම කරගන්න, මගේ කරගන්න අපි හිතන්න පුළුවන්. අපි අකමැති දෙයක් දැක්කොත් ඒකත් එක ගැටෙන්න පුළුවන්, ඒකත් එක ද්වේෂය ඇති කරගන්න පුළුවන්, ඒකත් එක ගැටීම ඇති කරගන්න පුළුවන්. මේ අරමුණු කොයි පැත්තෙන් හරි සිතේ ඇති වෙන්නේ අරමුණු. මෙන්න මේ වගේදී අපි හොඳට අපේ හිත සංවර කරගන්න, ඉන්ද්‍රියන් සංවර කරගන්න ඕන. ඇහෙන් රූප දකින්න තරම් අපි රූප ගන්න යන්න හොඳ නැහැ. අපට අවශ්‍ය ප්‍රමාණය මොකද්ද කියන එක අපි දැනගන්න ඕනේ. අවශ්‍ය ප්‍රමාණයට අපි ඒක දැනගන්න අපි තීරුම් ගන්න ඕනේ. කනින් ශබ්ද එන තරම් අපි ශබ්ද හඳුනේ අපිට අවශ්‍ය දේ මොකද්ද? අපිට ඉගෙන ගන්න අවශ්‍ය දේවල් ටිකක් තියෙනවා අපි ඒක ගන්න. ඒ වගේම මේ ධර්ම මාර්ගයේ යන කෙනෙකුට අවශ්‍ය ටික විතරයි ගන්න තියෙන්නේ. ඇහෙන දේවල් ඔක්කොම ගන්න. අපි විවිධ ආය අතුරු කරනකොට නොයෙක් දෙනා අපිට නොයෙකුත් දේවල් කියන්න පුළුවන්. අපි මේ කනින් අහලා අනිත් කනින් අයින් කරලා අපි ඕක හිතේ තියන් ආර්ය මෙහිමත් කියෝක ලෝක අපි අරගෙන ගිහලා තවත් තැනකට ඕක පතුරවල තවත් තැනක පතුරවල අපි මේවා කරන්න ගිය තන්න අපේ සංවර භාවය නැති වෙන. වචනියත් ඒ වගේ. වචනේ අපි හරියට පාලනය කරේ නැත්තම් සංවර භාවය නැති වෙලා යනවා. දිවේ සංවර භාවය නැති වෙලා යනවා. ශාරීරික සංවර භාවය නැති වෙලා. ඒ නිසා මේ ඉන්ද්‍රියන් මේ සංවර භාවයේ ඉන්ද්‍රීසු බුත්තද්දාරෝ හෝති. ඉන්ද්‍රියන්ගේ සංවර භාවයේ හොඳට ඇති කර ගන්නට ඕන. ඉන්ද්‍රිය සංවර භාවය නැති වුනොත් එවන්දු කෙනාට මේ ශාසනික ප්‍රතිපදාවේ හැසිරෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඊළඟට උගන්වන්නේ මහණ ඔබ හැකිතාත්මී ඉන්ද්‍රීසු බුත්තද්දාරෝ හෝති. ඉන්ද්‍රියන්ගේ සංවර භාවය ඇති කර ගන්න. දිත්තේ දික්තමත්තං සුතේ සුතමත්තං. දැක්කා දැක්ක දේ දැක්ක ඉච්චරයි. ඇහුණා ඇහුණ දේ ඇහුණ ඉච්චරයි. ගඳ සුවඳක් ලැබුවා ඉච්චරයි. රසක් ලැබුවා ඒක ලැබුවා ඉච්චරයි. ස්පර්ශයක් ලැබුවා එතනින් නැත්නම්. ඒකේ අනු නිමිති අරගෙන ඒකේ තණ්හාව ඇති කරගෙන, එහෙම නැත්නම් ද්වේෂය ඇති කරගෙන, එහෙම නැත්නම් මුලාවටපත් වෙලා මේ තණ්හා දෝෂ ද්වේෂ මෝහ කියන මේ වගේ මුලාවටපත් වෙන්න එපා. ඒ ඉන්ද්‍රයන්ගේ සංවර භාවයක් නැහැ කියලා කියන්නේ එයා මේ ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් මුලාවටපත් වෙන මනසක් ඇති කරගන්න. මේ විදිහට මේ ඉන්ද්‍රයන්ගේ සංවර භාවය ඇති කරගත්තම ඊළඟට බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂුවට කියනවා, ඒවිත්වම් භික්ඛු භෝජනේ මත්තඤ්ඤෝ හෝති.
මේ අනුපූර්ව ප්‍රතිපදාව ගන්න නැහැ. මහා නෝබ දැන් භෝජනේ මත්තඤ්ඤෝ හෝති ආහාරේ ප්‍රමාණේ දැනගෙන භෝජනේ මත්තඤ්ඤතාවෙන් කටයුතු කරන්න. මේක හික්මිය යුතු සංවර භාවය. භෝජනේ මත්තඤ්ඤතාවේ ආහාරයේ පමණ දැන ගැනීම මේකත් පින්නතුනේ හික්මීමක්. මේකත් හික්මීමක්. අපි දැනගන්න ඕනේ අපට ඕන කරන ආහාර ප්‍රමාණය කොච්චරක්ද අපට ඕනේ, අපේ ශරීරයට ගැලපෙන්න මොන විදිය ආහාරයක්ද. හැබැයි ඉතින් ඕක අපිට නම් කරන්න හරිම අමාරු. දුන්න දේ ගන්න වෙනවා. නමුත් ඒකෙදිත් අපි සිහියෙන් පාවිච්චි කර පුළුවන් තරම් සිහියෙන් අවශ්‍ය දේ අවශ්‍ය ප්‍රමාණයට අවශ්‍ය වෙලාවට ගන්න වෙනවා. ඉතින් දායකයෝ පහදවන්න වෙන බොහෝ වෙලාවට. නැත්තම් ඉතින් ඒගොල්ලෝ කලකිරිල යනවා, අපි මෙච්චර මහන්සිල ගෙන ආපු දේවල් කිසි දෙයක් හාමුදුරුව වැළඳුවේ නැහෙනේ. හරියට හිත නරක කරගෙන යන්න වෙයි. ඊළඟට ගෙන ආපු දානෙ ඉති ගත්තේ නැත්තම් ඊළඟ දවසේ අනිත් අයටත් ගේන්න නැතුව යන්න. දැන් එහෙම වෙනවනේ. අනේ වැඩක් නැහැ ගෙනිහිල්ලව නායක හාමුදුරුව වළඳන්නෙත් නැහැ. ගෙනිහිල්ල වැඩක් නැහැ. ආම්පර වරඳන්නේත් නැහැ කියලා ගෙනින්න වැඩක් නැහැ. ඒ නිසා මේ නමුත් අපි සිහි නෝනින් පාවිච්චි කරනවා. ආහාරයේ පමණ දැනගෙන පාවිච්චි කරනවා. කුස පිරණකන් තද වෙනකන් ආහාර ගන්නෙ. ආහාරෙ තුنين එක ආහාර ගන්න ඕන. ආහාර ඉඳ තියලා ගන්න කියලා කියනවා. ඒ වගේම Taman ගත යුතු දේ මොනවද කියන එක Taman හොඳට සිහි නෝනින් තමන්ගේ ප්‍රමාණයට, තමන්ගේ වේලාවට, සෞඛ්‍යයට ගැළපෙන ප්‍රමාණයට ආහාර ගන්න දැනගන්න ඕනේ. එහෙම නැති වුණොත් පාලනය කරගන්න. මෙතනදී බුදු පියාණන් වහන්සේ මේක වඩාත් මේ ආධ්‍යාත්මික මාර්ගයට යනකොට මේක බුදු පියාණන් වහන්සේ ආහාරේ මත්තඤ්ඤතා කියලා කියන්නේ පින්නතුනේ සතියෙන් ආහාර ගන්න. ආහාරේ සිහියෙන් ගන්න. ආහාර ගන්න වෙලාවේදී මේ ආහාර ගන්නවා කියන සිහියෙන් ගන්න. ඇවිද ඇවිද නට නට කතා කර කර එහෙම ආහාර ගන්න. ඒ ආහාර ගන්නවා කියන සිහියෙන් ඒ මොහොතේ ඒ දේ යෙදෙනින් ආහාර ගන්න. ඕක ගෙදර දොරේදී හැමදාම කරන්න බෑ. නමුත් තනියම ඉන්න දවසක පුරුදු වෙන්න. ගෙදර තනියම ආහාර ගන්න දවසක බලන්න බුදුහාමුදුරුව අපට දේශනා කරපු විදිහට මම ආහාර ගන්නවා, ආහාර අන්නවා, මේක කරනවා, අපි විකනවා, ගිලිනවා. සිහියෙන් ආහාර ගන්න. ඊළඟට බුදු පියාණන් වහන්සේ දේශනා කරන ආහාරයේ පටික්කුල සංඤී හෝති. මේ ආහාරයේ පිළිකුල් භාවයේ සිටමින්ම ආහාර ගන්න. දැන් අපි ආහාර ගන්නකොට අපි කොයිද බලාගෙන ඉන්නේ? පිඟානදිය. පිඟානේ තියෙන ආහාර ටික බල බල තමයි රස කර කර රස කර කර අපි කන්නේ. ඊළඟට දැන් අපි කටේ තියෙන ආහාර ටිකක් අපි කොහොමද අතට ගත්තොත් පිඟානට දැම්මොත්? කටේ අපි විකල තියෙන දැන් කෙලත් එක්ක කලවම් වෙලා එකතු වෙලා තියෙන කාට හරි වමනේ ගියොත් එහෙම කොහොමද? වමනේ දැම්මොත් එහෙම කණ එකක් දාලා දුවනවා නේද? කණ එකක් දාලා දුවන්න වෙනවා. එතකොට මේ ආහාරයේ තියෙන්නේම අපි මේ රස කර කර පිඟානේ තියෙන එක බල බල රස කර කර කෑවට මුඛයේ තියෙන ඔක්කොම මොකද්ද? පටික්කුල සංඤී පිළිකුල් බවක්මයි මේකේ තියෙන්නේ. මේක ඇතුළට ගියාම මේක කෙලක් සොටුත් මේවත් ඔක්කොම එකට එකතු වුණාට පස්සේ ඒකේ තියෙන්නේ පිළිකුල් භාවයක්මයි. මේ තියෙන ලස්සන රස මොකවත් නැහැ. මේ ආහාරයේ පටික්කුල සංඤී හොති. ආහාරයේ තියෙන පිළිකුල් භාවය ගැන හිතන්න. එතකොට මේ ආහාරයේ තියෙන තණ්හාව, රස තණ්හාව, කෑදරකම නැති වෙනවා. ඊළඟට ධාතු මානසිකාරයක් හැටියට මේ ආහාරය කියලා කියන්නේ ආපෝ තේජෝ වායෝ පඨවි මේ වගේ සකස් වෙච්ච දෙයක්. මේ ආහාරය කියන්නේ මේ ශරීරය කියන්නේ ආපෝ තේජෝ වායෝ පඨවි කියන මේ ධාතු පුඤ්ජය. මේ විදිහට ධාතු මනසිකාරය මෙනෙහි කරමින් ආහාර ගන්න. එතකොට යාට රස තණ්හාව ඇති වෙන්නේ නැහැ. ආහාරි මත්තඤ්ඤතා හෝති කියලා කියන එක ආහාරේ ප්‍රමාණයේ දැනගෙන ආහාර ගන්න. ඊළඟට මේ ආහාරය සිහිනුවණින් ගන්නට ඕන. සිහිනුවණින් ගන්නවා කියලා කියන්නේ නමදායන මණ්ඩනාය විභූෂණායන
මේ විදිහට මේ ආහාර ගන්නේ මේ ශරීරය ලස්සන කරගන්නවත් මේක මේ අලුතෙන් පුරව ගන්නටවත් මේක මදේ පිණිසවත් නොවේ අතීත වේදනා නැති කරගෙන අනාගත වේදනා නැති කරගෙන මේ ජීවිතේ යාම් පවත්වාගෙන යාම සඳහා පමණයි කියන විදිහට මේ ආහාර ගන්නට ඕනේ. ඒ විතරක් නෙමෙයි පින්නතේ දැන් බුදුරජාණන් වහන්සේ මේ අර ආචාර ගෝචර සම්පන්නෝ විහෙරති කියන එකට තවත් අපිට එකතු කරන්න පුළුවන්. මේ ආහාර ගන්නකොට දැන් වික්ෂුන් වහන්සේලාට උගන්වනවා මේ සීකියා කියලා. ඒක කියනවා චපු චපු කාර කම්බුංජිස්සාමි න සුරුසුරු කාර කම්බුංජිස්සාමි න හත් නිල්ලේ කම්බුංජිස්සාමි නේද? චව් චව් ගාල කන්න එපා. සුරුසුරු ගාල කන්න එපා. ශබ්ද නග නග. අත්ෙන් අත් ඇඟිලි ලෙව කකා කන්න එපා. හත් නිල්ලේ කම් න හත් නිල්ලේ කම් කුංජිස්සාමි අත් ඇඟිලි මෙහෙම ලෙව කකා කන්න එපා. අනාහතේ කබලේ මුඛද්වාරෝ සික්ඛාකරණියෝ අර වඳුරෝ වගේ කටේ පැත්තක මේ ගුලි ආහාර තියාගෙන තව ගොඩක් කටට දාගන්න එපා. ආහාර කටට ගත්ත ආහාර ටික විකල ගිලලා අවසාන වෙලා ඉතිරි ආහාර ටික ගන්න. මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ ආචාර ගෝචර සම්පන්න කියන මේවත් හරි වැදගත්. අත ගස ගස අත් ගස ගස ආහාර ගන්න එපා. මේ විදිහට මහ ගොඩක් දේවල් තියෙන මේ ආහාරයේ. ඒ නිසා මේ බෝධිනී මත්ඤ්‍යතා කියන එක ආහාරයේ ප්‍රමාණය දැනගෙන මේක මේ ජීවිත පවත්වාගෙන යන්න. මේක තණ්හාවෙන් රස තෘෂ්ණාවෙන් ගන්න දෙයක් නෙවෙයි. මේක මේ ජීවිත යාත්‍රාව පවත්වාගෙන යන්න දෙන් පවත්වන ගන්න දෙයක් හැටියට සිහිනුවණින් ආහාර ගන්න කියන එක බුදු පියාණන් වහන්සේ දේශනා කළා. මේකෙන් හික්මෙනකොට දැන් මේ ආහාරයේ මත්ඤ්‍යතා ආහාරයේ ප්‍රමාණය දැනගෙන හික්මෙනවා. ඊළඟට බුදු පියාණන් වහන්සේ කියනවා ඒහිත්වම් බික්කු ජාගරියානු යෝගෝ යුත්තෝ විහෙරති. දැන් බලන්න ප්‍රමාණිකූලව ටික ටික මේ හික්මවාගෙන යන්නේ. ආපු ගමන් එක පාරම මේ දිවණට යන්න භාවනා කරන්න ගන්නන්නේ නැහැ. දැන් මේ භාවනා කරන්න මොකුත් උගන්නල නැහැ. මේ ඉස්සෙල්ල මේ පසුබිම හදන්නේ. අපි දැන් පටන් ගන්නේ මේ ඔක්කොමත් කර කර භාවනා කරන්න. ඉතින් හම්බෙයි යා මාර්ගඵල. ඉතින් බුදු පියාණන් වහන්සේ මේ ටික ටික පුරුදු කරනවා. භාවනාවට ගෙන්න ඉස්සර පසුබිම. ඊළඟට කියනවා ඒහිතම් බික්කු ජාගරියානු යෝගෝ යුත්තෝ විහෙරති. ඔබ ජාගරියානු යෝගී පුරුදු කරන්න. නිදිවැරීම පුරුදු කරන්න. මේ නිින්ද කියන එක පින්වත්නි බුදු පියාණන් වහන්සේ දේශනා කරේ නැතිවීමක් හැටියට. මරණයක් හැටියට. නිින්ද කියන්නේ නිින්දකට අවශ්‍ය තමයි. නිින්දත් අපි හරියට පාවිච්චි කරේ නැත්නම් මිනිස්සෙක් නැති කරන්න තියෙන දෙයක් නේද? දැන් සමහර කෙනෙක් දවල් වෙනකම් පුදින 11 12 වෙනකම් පුදිනවා සමහර කෙනෙක්. සමහර කයි කියනවා අපි දවල් වැඩ කරන අය නෙවෙයි රෑ වැඩ කරන අය කියලා. ඒ නිසා රෑට අවදි ඉන්න දවල්ට නිදනවායි කියලා. බුදුරජාණන් වහන්සේ ඔහොම එකක් දේශනා කරේ නැහැ. මේ හිරේලිය අපිට තියෙන වැඩ කරන්න. පෙර යම නිදා ගන්න. ඒ කියන්නේ රාත්‍රී 10 වෙනකොට 10 ඉඳලා 2 වෙනකන් නිදා ගන්න. දැන් මේ ධර්මමා මේ ප්‍රමාණිකෝලෝ හික්මවන විදිහ බුදු පියාණන් වහන්සේ දේශනා කරා. පෙර යම නිදාගෙන 10 ඉඳලා 2 වෙනකන් කොහොමද නිදා ගන්න යන්නේ? බොහොම සිහිනුවණින් අවදි වෙන වෙලාව මතකයේ තියාගෙන සිංහසෙයියාවෙන් දකුණු ඇතට ඇරවිලා වම් පාදයේ උඩ දකුණු පාදයේ තියාගෙන සිහියෙන් සැතපෙන්න ඕනේ. මේ වෙලාවට අවදි වෙනවායි කියේ. ඊළඟට දෙකේ සිට අවදි වෙලා සක්මනේ දෙන්න ඕනේ. සක්මනේ දෙන්න. ඊට පස්සේ දවල් නිදා ගන්න වෙලාවක් නැහැ කොහොමද? මේකින් පැහැදිලි කරන්න පින්නතුනි මේ ධර්ම මාර්ගයේ යන කෙනෙක් ඉතාම අඩුවෙන් නිදා ගන්න කෙනෙක් වෙන්න. නින්ද කියන එක පින්නතුනි මහා ගොඩාක් ඕන කරන්නේ නැහැ. දැන් සමහර කෙනෙක් රැටක් නිදා ගන්නවද දවල්ටත් නිදා ගන්නවද? ඒක නිදා ගන්න කෙනෙකුට ඇත්තටම එයාගේ කිසි දියුණුවක් ඇති වෙන්නේ නැහැ. එයාට කිසිම දියුණුවක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා නින්ද කියන එක දැන් බුදුරජාණන් වහන්සේ ඉතාම පැය දෙකක් තරම් පුංචි කාලයක් සැතපුණේ.
අනිත් මුළු කාලෙම ලෝකෙට සේවය කළා. එතකොට මේ ධර්ම මාර්ගයේ යන කෙනෙක් බුදු පියාණන් වහන්සේ දේශනා කරේ ජාගරියානුයුක්තෝ විහෙරති. නිදිවැරීම පුරුදු කරන්න. ඒතම් වික්කෝ මහාන දැන් ඔබ ඉන්න. ඔබ දැන් සිල්වත් වෙලා ඔබ දැන් ඉන්ද්‍රියන්ගේ සංවර භාවය ඇති කරගෙන ආහාරයේ මත්තඤ්‍යතාව ඇති කරගෙන ආචාර ගෝචර සම්පන්න වෙලා පුංචි වරදෙත් බය දන්නා කෙනෙක් හැටියට දැන් හික්මිලා ඉන්නවා. දැන් ඔබ ජාගරියානු යෝගී පුහුණු කරන්න. නිදිවැරීම පුරුදු කරන්න. ඊළඟට බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා ඒහිත්වම් වික්ඛු සති සම්පජඤ්ඤේන සමන්නාගතෝ හෝති. අන්න දැන් ඊළඟට බුදු පියාණන් වහන්සේ දැන් මේ නිදිවැරීමත් පුරුදු කරාට පස්සේ කියනවා ඒහිත්වම් වික්ඛු සති සම්පජඤ්ඤෝ සමන්නාගතෝ හෝති. ඔබ දැන් සති සම්පජඤ්ඤයෙන් යුක්ත වෙන්න, සිහි නුවණින් කටයුතු කරන්න. සති සම්පජඤ්ඤයෙන් කටයුතු කරන්න. මේ සති සම්පජඤ්ඤයෙන් කටයුතු කරනවා කියන්නේ පින්වත්නි සාත්තක සම්පජඤ්ඤේ, සප්පාය සම්පජඤ්ඤේ, සම්ම සම්පජඤ්ඤේ, ගෝචර සම්පජඤ්ඤේ, අසම්මෝහ සම්පජඤ්ඤේ කියන හතර ආකාරයකට මේක බුදු පියාණන් වහන්සේ දේශනා කළ තියෙනවා. කොහොමද මේක කරන්නේ? සාත්තක සම්පජඤ්ඤේ කියන්නේ තමන්ගේ හිතට සිතිවිල්ලක් ආවම මෙනෙහි කරන්න. මේක කුසලයක්ද? මේක අකුසලයක්ද? මේක හොඳ දෙයක්ද? මේක නරක දෙයක්ද? මේක හොඳට සිහියෙන් නුවණින් මෙනෙහි කරන්න. සාත්තක සම්පජඤ්ඤේ. සප්පාය සම්පජඤ්ඤේ. මේක මට ගැළපෙනවද? මේ ආපු සිතිවිල්ල මට ගැළපෙන එකක්ද? මට නොගැලපෙන එකක්ද? මම කළ යුතු දෙයක් නොකළ යුතු දෙයක්. මේක හොඳට සිහි නුවණින් බලන්න. ඒ වගේම ගෝචර සම්පජඤ්ඤේ. මේ ස්ථානෙට මේක ගැලපෙනවද? මේ දේ මම මෙතන කියන්න සුදුසුද? දැන් සමහර කෙනෙක් කියනවා මම නම් බය නැහැ, මම ඕන තැනක මම ඇත්ත කියනවා. එහෙම කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නැහැ. මොකක් හරි කියන්න සිතිවිල්ලක් ආව නුවණින් මෙනෙහි කරන්න. මෙතන මම මේක කියන්න සුදුසුයිද නුසුදුසුයිද, මේක මම මෙතන කිය යුතුද නොකිය යුතුද, හැම දෙයක්ම සිහියෙන් මෙනෙහි කරන්න. ඒකයි ගෝචර සම්පජඤ්ඤේ. ඒ වගේම අසම්මෝහ සම්පජඤ්ඤේ. මේක තමන්ගේ ආධ්‍යාත්මික ගමනට, මගේ භාවනා මගට මේක සුදුසුද මේක නුසුදුසුද, මෙන්න මේ පිළිබඳව තමන් හොඳට නුවණින් මෙනෙහි කරන්නට ඕන. එහෙම මෙනෙහි කරන ගමනේ බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය පැහැදිලි කරනවා ආකාර හතකට මේ සති සම්පජඤ්ඤේ පවත්වන්න කියලා. අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති. ඔන්න ඉස්සරහට යනකොට පස්සට යනකොට මේ යනින ගමන් පිළිබඳව තමන් බොහෝම සිහිය පවත්වන්න. සිහි නුවණින් ඒක කරන්න. ඉස්සරහට යනකොට පස්සට යනකොට මේ යන ගමන් පිළිබඳව හොඳට සිහියෙන් අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති. හොඳට සිහිය නුවණ පවත්වන්න. ඊළඟට ආලෝකිතේ විලේකිතේ සම්පජානකාරී හෝති. ඉදිරිය බලන වෙලාවට ඒ දිශාවන් බලන විට හොඳට සිහි නුවණින් බලන්න. සිහි නුවණින් බලන්න. අපි තමාට හිතේ එකක් තියන බලන්න වෙන කොහෙවත්. හිතේ වෙන දෙයක් කල්පනා කරක තව කෝයක් බලන්න. එහෙම නෙවෙයි, බලන දිහා බලන හැඟීමෙන්ම බලන්න. ඉදිරියේ බලනකොට ඉදිරිය බලන්න. අනිත් පැත්තේ බලනකොට ඒ බලන හැඟීමෙන්ම සත්‍ය සම්පජාන්නේ සිහි නුවණින්ම බලන්න. ආලෝකිතේ විලේකිතේ ඉදිරිය බලනකොටත් අනිත් දිශාවන් බලනකොටත් සිහි නුවණින් බලන්න. ඒ වගේම සම්මුංජිතේ පසාරිතේ සම්පජානකාරී හෝති. මේ අත්පා හකුලන විටත් හිත හරින විටත් සිහියෙන් මේක කරන්න. බොහෝ වෙලාවට අපි එහෙම කරන්නේ නෑ, නිරායාසයෙන් සිදුවෙන්නේ නේ. දැන් සමහර කෙනෙක් පුටුවක වාඩිනවා, මා කකුල් දෙක වනවන්නේ සති සම්පජඤ්ඤේ නෑ.
සමහර බණ අහන කොට සමහර මොකක් හරි කර කර ඉන්න පුළුවන් වුම නේද බිම පෞරුක ගා ඉන්න පුළුවන් නේ සමහර මොකක් හරි තම බොහෝ දිනකට පුරුදු තියෙනවා එක එක දේවල් කරන්න මොකක් හරි සමහර කෙනෙකුට නිකන් පුරුද්දක් තියෙනවා මේ අතින් පයින් කරන දේවල් නිරායාසයෙන් ඒ නිසා බුදුරජාණන් වහන්සේ මෙතන පැහැදිලි කරන්නේ සම්මිංජිතේ පසාරිතේ සම්පජානකාරේ හෝති මේ අත්පා හකුලනකොට දිගහරිනකොට මේ හැම ඉරියව්වකදීම සිහිය පවත්තන්න. මේ අතපය දිගේරුණා මේ අත් දෙක කරා මේ හැමදාම බැරි වුණත් දවසේ එක වෙලාවක් හරි පුරුදු කරන්න අපි මේ ආධ්‍යාත්මික ගමන යන අය නිසා. ඒකට මේ අතපය දිගහැරීමේදීත් තමන්ගේ සිහිය හොඳට පවත්වන්න. ඊළඟට සංඝාටි පත්තචීවර ධාරණේ සම්පජානකාරී හෝති. මේ සිවුරු පිරිකර චීවර පාත්‍ර පරිහරණයේදී හොඳට සිහිය පවත්වන්න. සිහියෙන් ඒක පරිහරණය කරන්න. සම්පජානකාරී හෝති සිහිනෝනි. අපි ඇඳුමක් අඳින්නේ අපි සිහිනෝනි නෙමෙයි බොහෝ වෙලාවට අපි ඇඳුම් අඳින්. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ලැජ්ජා බය නැති කරගන්න මැසි මදුරුවන්ගෙන් ආරක්ෂා වෙන්න සීතෙන් උස්නින් වලකින් අපි ඇඳුම් අඳින්. අද ඇඳුම් අඳින්නේ බොහෝ දෙනා පනාරමුණින්ද? අපි ඇඳුම් අඳින්නේ හැම වෙලාවෙම තමන්ගොන්ට ඕනවට නෙවෙයි. අනිත් කෙනාගේ ආකර්ෂණයට තමන්ගේ ඇඳුම කොච්චර අවශ්‍යද කියලා බලලා තමයි අඳින්නේ. අපේ අවශ්‍යතාවයට නෙවෙයි. එනිසා හැම වෙලාවකම අපි බලන්න මේ ජීවිතේ බෞද්ධ ජීවිතේ කියන්නේ පින්වත්නි හරිම සරල ජීවිතයක් වෙන්න ඕන. සරල ජීවිතයක් වෙන්න ඕන. අපි බොහෝ වෙලාවට අපි මේ දැන් භික්ෂුන් වහන්සේලාට ඉතාම සීමිත සිවුරු ප්‍රමාණයකින් තුන් සිවුරෙන් පාවිච්චි කරගෙන අඩු භාණ්ඩ ප්‍රමාණයකින් තමන්ගේ ජීවිතය ගෙන ගන්න තියෙනවා. බෞද්ධ ජීවිතයක් වුණත් එහෙමයි. අපි වාහනය පාවිච්චි කරේත් අපේ ගමන යන්නේ නැසන. නමුත් තියෙන දකින දකින වානේ අනේ අර වාහනේ මට තිබ්බනම් හොඳයි අරකත් මට තිබුණා නම් හොඳයි අරකත් තිබුණා නම් හොඳයි කියලා අපි මාසෙන් දෙකෙන් මාරු කරන් මේක මොකද වෙන්නේ අන්තිමට හැමදාම නායකාරයෙක් වෙනවනේ අවශ්‍යතාවය අපි තේරුම් ගන්න අපි ඇඳුමක් අඳින්නේ ඌස්නින් වලකින්න සීතෙන් වලකින්න මැසි මඳුරුවන්ගෙන් වලකින්න ඊළඟට ලැජ්ජපෑ නැති කරගෙන ජීවත් වෙන්න එහෙම නැතුව අපි මේ විලාසිතාවනේ දවස ගානේ උදේ ටික විලාසිතාව, දවල් ටික විලාසිතාවක් අනිත් දවසට එක විලාසිතාවක් අපි විලාසිතා මාරු කරන්න ගියොත් තියෙන තරම් ඇඩ්වර්ටයිස්මන් දාන තරම් අපි දේවල් අපි ගන්න ගියොත් අපි පිස්සු වෙනවා. අපේ ජීවිතයේ හසරක් නැතු යන. ඒ නිසා මේවා සිහිනුවණ පාවිච්චි කරන්න. සිහිනුවණින් පාවිච්චි කරන්න. හැම වෙලාවෙම සති සම්පජඤ්ඤය කියන්නේ ඒකයි සිහි නුවණ. සිහියයි නුවණයි මේ ජීවිතේ හැම දෙයකටම පාවිච්චි කරන්නේ. දැන් බලන්න මේක ගැඹුරු ධමකට යොමු වෙලා තියෙන කෙලිම ආරි මාර්ගයට ප්‍රතිපන්න භික්ෂුන් වහන්සේ නමකට වගේම ගිහි ජීවිතයකට සම්බන්ධ කරගන්න පුළුවන් නේ සති සම්පජඤ්ඤය. අපි මේ පුංචි තැනින් පටන් ගන්න අපි ජීවිතයට යන්න ඕන මේකට. එතකොට සති සම්පජඤ්ඤය මේ සිව්පසීම පරිහරණයේදී චීවර පින්දපාත සේනාසන ගිලාන මේ චීවර අපි හැමෝටම තියෙන ওই ටිකනේ අපි ලංකාවේ හිටියත් ඕස්ට්‍රේලියාවට ආවත් ඇමරිකාවට ගියත් හඳට ගියත් ওই ටික තමයි අපිට පාවිච්චි කරන්න. ඊට වැඩි කිසි දෙයක් පාවිච්චි කරන්න. ඊට වැඩි දෙයක් නැහැ. ඔය හතරට ඔක්කොම වැටෙනවා. චීවර ඇඳුම් පැළඳුම් පින්දපාත ආහාර පාන බෙහෙතේ පින්දපාත චීවර නිවාස. ඉතින් ඉන්න නිවාසයක් තිබ්බම ඇතිනේ නේද? තරගෙට නිවාස හදන්න ගියොත් එහෙම අපි අමාරුවට. ඊට වඩා එකක් මදි කියලා අපි තව තව වැඩි කරගත්ත කියන්නේ ඒත් අපි අමාරුවට. අපිට සැනසීම නැති. ඒ නිසා බුදු පියාණන් වහන්සේ දේශනා කළේ මේ තෙන්ද සිහිනුවණ යෝනිසෝ මනසකාරීම මේම පාවිච්චි කරන්න. තමන්ගේ අවශ්‍යතාවයට. තමන්ගේ පැවැත්මට. තමන් ජීවත් වෙන්න. මේක මට තියෙන්න ඕන. ඒ ප්‍රමාණයට අපි හිතත් අපේ නැත්නම් අපේ මනසයි අපි අවුල් කරගෙන අපේ ජීවිතේ දුක් විඳින්න වෙයි. ඒ නිසා බුදු පියාණන් වහන්සේ දේශනා කරේ මෙන්න මේ
චීවර පිණ්ඩපාත සේනාසන මෙව පරිහරණයේදී සිහිනුවන පවත්වන්න. ආසිතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරී හෝති. මේ කනබොන වෙලාවේදී ඒ හැම දෙයකදීම සති සම්පජඤ්ඤයෙන් ඒක කරන්න. කනබොන හැම වෙලාවකදී සති සම්පජඤ්ඤය කරන්න. එහෙම කරනවා නම් අර කිව්වා වගේ චපු චපු කාරකම් බුඤ්ජිස්සාමි කියලා මේ ශබ්ද නග නග කන්නේ නැහැ. සුරු සුරු කාරකම් බුඤ්ජිස්සාමි කියලා මේ සුරු සුරු ගාල ශබ්ද කර කර ආහාර ගන්නේ නැහැ. අත්ලෙව කකා ආහාර ගන්නේ නැහැ. කටේ ගොඩක් පුරවගෙන ආහාර ගන්නේ නැහැ නේද? තමන්න ගන්න කන්න බැරි තරම් ආහාර ගොඩක් ගන්නේ නැහැ නේද? මේ හැම දෙයකදීම අපි සිහිනුවණින් කටයුතු කරනවා නම් අවශ්‍ය ප්‍රමාණයට අවශ්‍ය දේ අවශ්‍ය විදිහට තමන් පරිහරණය කරන්න පුළුවන් වෙනවා. ඒ නිසා සති සම්පජඤ්ඤයමයි ඒ ටික කරන්නට ඕනේ. ඒ නිසා කනබන ඒ හැම දෙයකදීම අපි සිහිය පවත්වන්නට ඕනේ. ඒ වගේම උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හෝති. අදුතරමේ වැසිකිලි කැසිකිලි කරන වෙලාවෙත් සිහිනුවණින් තමන් ඒ කරන දේ පිළිබඳව සිහියෙන් නුවණින් ඒක කරා. වෙනත් ලෞකික ජීවත් වෙමින් නෙවෙයි ඒ කරන ක්‍රියාව පිළිබඳව උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හෝති. වැසිකිලි කැසිකිලි කිරීමේදී තමන් සිහිනුවණින්ම ඒ කරන ක්‍රියාව පිළිබඳ ඒකත් අපේ දිනචරියාවේ අපි දිනපතා කරන චර්යා ධර්මය. අන්න ඒකෙදිත් අපි සිහිනුවණින් ඒක කරන්න. ඒ වගේම ගති තිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ තුන්නී භාවේන සම්පජානකාරී හෝති. ගති තිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ තුන්නී භාවේන සම්පජාන. අපි ඉඳගෙන ඉන්නකොට හිටගෙන ඉන්නකොට ඇවිදිනකොට කතා බහ කරනකොට නිහඬව ඉන්නකොට මේ හැම මොහොතකම සති සම්පජාන්නේ සිහිනුවණින් මම මොකද කරන්නේ මම කොහෙද ඉන්නේ මොකද කරන්න කියන සිහිනුවණින් මේකදී අපි බලන බොහෝ දේවල් අපි කරන්නේ සිහිනුවණින් නෙවෙයි. ඒ නිසා ගතීටි තීන සින්නේ සුත්‍ය ජාගෘති තුන්නී භාවයෙන් සම්පජානකාරී හොත. අපි ඉන්න විට ඇවිදින විට කතා කරන විට හිඳින විට හැම මොහොතකදීම සිහිනුවණ පවත් ගන්න පුරුදු කරන්න. මේ විදිහට බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරනවා මෙන්න මේ කරුණු ටික සම්පූර්ණ කරාට පස්සේ මේ කාරණා ටික සම්පූර්ණ කරාට පස්සේ මොකද බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරන්නේ? ඒතම් බික්ඛු විවිත්තං සේනාසනං භජේ. අන්න මේ ටික කරාට පස්සේ තමයි කියන්නේ මහණ ත්වං බික්ඛු විවිත්තං සේනාසනං භජේ. අන්න තින විවේක මිනිසුන් නැති ජන ශූන්‍ය විවේක ස්ථාන තියෙනවා. කැලෑ තියෙනවා. කඳු සිකර තියෙනවා. ගල්ලෙන් තියෙනවා රුක් මුල් තියෙනවා හිස් භූමි තියෙනවා. අන්න ඒ තැනට යන්න කියලා කියන්නේ මෙන්න මේ කාරණා ටික සම්පූර්ණ කරලා. එතනදී බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරනවා ඒත්වම් බික්කු දිවිත්තං සේනාසනං භජේ. දැන් ඔබ ජනාශූන්‍ය විවේක ස්ථානයකට යන්න, කෙළයකට යන්න, ආරණ්‍යයකට යන්න, ශූන්‍යාගාරයකට යන්න, රුක්මුලකට යන්න, සොහොනකට යන්න, ගල්ලෙනකට යන්න, පිට්ටනියකට, පාළු පිට්ටනියකට යන්න. එහෙම කියලා කියනවා. එහෙම කියලා උජුං කායම් පනිදාය පරිමුඛං උපට්ඨපිත්වා. එතනදී ඔබ උඩුකය ඍජුව තබාගෙන උපට්ඨපිත්වා පරිමුඛං මේ නාසයේ මුඛ ద్వාරේ සිහිය පිහිටුවාගෙන ඔබ භාවනාවිය දෙන්න. ද්වේෂයත් තණ්හාවත් දේශයත් මෝහයත් නැති කිරීමට නීවරණ ධර්ම නැති කිරීමට ඔබ භාවනානුයෝගීයි. එහෙන් භාවනානුයෝගීව ඔබ භාවනා කරන විට සිත පිහිටුවාගෙන ඔබේ නීවරණ ධර්ම එයාගේ නීවරණ ධර්ම යටපත් වෙනවා. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුච්ච විචිකිච්ඡා. මේ කියන නීවරණ ධර්ම නිවන වහන සසර දික් කරන සසර දුක් ලබා දෙන මේ නීවරණ ධර්ම යටපත් වෙනවා. ඒ නීවරණ ධර්ම යටපත් වෙනකොට මොකද වෙන්නේ? එයාට විතක්ක, විචාර, පීති, සුඛ, ඒකාග්‍රතා කියන මේ කාරණා සම්පූර්ණ වීම නිසා ප්‍රථම ධානයටපත් වෙනවා.
ඒ භාවනා අරමුණේම දැන් ඒ වගේ විවේක ස්ථානයකට ගිහිල්ලා පරිමුඛං උපට්ඨපෙත්වාසෝ කියන විදිහට ඒ උඩුකය ඍජුව තබාගෙන මේ මුඛද්වාරයේ සිත පිහිටුවාගෙන සිහියෙන් භාවනා අනුයෝගින්න විට එයාගේ නීවරණ ධර්ම යටපත් වෙනවා. නීවරණ ධර්ම යටපත් වෙනකොට ඒ භාවනා අරමුණේම සිත පැවතින් විතක්ක ඒ භාවනා අරමුණේම හිත පවත්න නැවත 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 ඒකම සිත පවත්න විතක්ක විචාර ඒකම තව තව පවත්න ඊළඟට මොකද වෙන්නේ විතක්ක විචාර පීතිය නිසා පීතිය ඇති වෙනවා ඊළඟට සැපේ දෙනවා ඊළඟට ඒකාගතාවය දෙනවා ඊටකට ප්‍රථම අධ්‍යානෙට ඊළඟට ඒ විතක්ක විචාර දෙක නැති කරලා පීති සුඛ ඒකාගතා තුල හිත දියුණු කරනවා එතකොට ද්විතිය අධ්‍යානෙට ඊළඟට විතක්ක විචාර පීතියත් නැති කරගෙන සුඛ ඒකාග්‍රතාව කියන එක හිත පවත්වන ද්විතීයි තෘතිය අධ්‍යානෙටපත් වෙනවා ඊළඟට ඒකාග්‍රතාව සහ උපේක්ඛාටපත් වෙච්ච චතුත් අධ්‍යානෙටපත් වෙනවා දුකක් නැති සැපක් නැති ඒ උපේක්ෂා සහගත සිත තුල සිත පවත්වනවා චතුත් අධ්‍යානෙටපත් වෙන බිමතු කෙනාට ඊළඟට නිවන්මකට යොමු වෙනවා එයා කතකරණීය කෙනෙක් බවට පත් වෙනවා සියලු දුක් නැති කළ කෙනෙක් බවට පත් වෙනවා සසර දුකින් ඈතර වීමට ඒ කීනාශ්‍රව ස්වභාවයට පත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දැන් මේක අහගෙන හිටිය මේ ඝනක මොග්ගල්ලාන දැන් මේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළේ මේ අනුපූර්ව ප්‍රතිපදාව මේ ශාසනයේ තියෙන අනුපූර්ව ප්‍රතිපදා මේක යනකොට ක්‍රමක්‍රමයෙන් පින්නතුනි තමන් ඒ මගට යොමු වෙනවා ක්‍රමානුකූලව යන්න තියෙන මගක් මේ බුදුහාමුදුර දේශනා ඊළඟට මේ ඝනක මොග්ගල්ලාන බ්‍රාහ්මණය බුදුරජාණන් වහන්සේගෙන් අහනවා භාග්‍යවතුන් වහන්ස දැන් ඔය ධර්ම මාර්ගය ඉගෙන ගන්න හැම කෙනාම නිවනට යනවාද කියලා මේ විදිහට මේ අනුපූර්ව ප්‍රතිපදාව පුරන හැම කෙනාම ඔය නිවනට යනවාද කියලා ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා බ්‍රාහ්මණය සමහර කෙනෙක් යනවා සමහර කෙනෙක් යන්නේ නැහැ එතෙන්දී මේ බ්‍රාහ්මණය අහනවා මොකද ඒකට හේතුව? දැන් බුදුරජාණන් වහන්සේත් වැඩ සිටිනවා. ධර්මයත් හොඳට දේශනා කරනවා. මේ අනුපූර්ව ප්‍රතිපදාවත් හොඳට දේශනා කරනවා. ඒකේ පිළිපදින අයත් ඉන්නවා. එහෙමනම් ඇයි ඒ අය පිරිසක් නිවරට යනවා පිරිසක් නිවරට යන්නේ නැහැ? මොකද මේකට? එතෙන්දී බුදුරජාණන් වහන්සේ මේ ඝනක මොග්ගල්ලාන බ්‍රාහ්මණය අහනවා බ්‍රාහ්මණි මම ඔබෙන් ප්‍රශ්නයක් අහන්නද හොඳයි අහන්න ඒකට ඔබට පුළුවන් විදිහට උත්තර දෙන්න කියලා එතනදී අහන බුදුරජාණන් වහන්සේ ඝනක මොග්ගල්ලානට කියනවා බ්‍රාහ්මණය ඔබ දන්නවනේ රජගහනුවර ගැන ඔබ දන්නවා රජගහනුවරට යන්න ඔබ මාර්ගය දන්නවද ඔව් මම දන්නවා කාට හරි කෙනෙකුට ඔබ කියලා දෙනවා මාර්ගය රජගහනුවරට යන පාර මෙන්න මෙහිමයි. රජගහනුවර කියලා ඉතාම හොඳ නගරයක් තියෙනවා. ඒකට යන පාර මෙහිමයි. මේ යනකොට මේ ගම පහු කරලා, මේ නගරය පහු කරලා, මේ ගංගාවෙන් ගොඩ වෙලා, මේ කඳු සිකරේ පහු කරලා, මේ ගමත් පහු කරලා, මෙන්න මේ විදිහට මග තොරතුරු ඔක්කොම ඔබ කියනවා. ඊට පස්සේ මේ මගියා මේ මාර්ගයේ යන්නම් කියලා ගිහිල්ලා, මගට ගිහිල්ලා වෙන කොහේ හරි යනවා. එයාට පුළුවන් ද රජගහනුවරට යන්න? ඊළඟට තව කෙනෙක් තව පුරුෂයෙක් කියනවා එයාටත් කියනවා මෙන්න රජගහනුවර මෙන්න මෙතන තියෙන්නේ රජගහනුවරට යන පාර මෙන්න මෙහෙමයි. මෙතනින් ගියාම මේ වගේ ගමක් හම්බ වෙනවා. ඒ ගම පහු කරාම තව ගමක් හම්බ වෙනවා. ඒක පහු කරාම තව ගංගාවක් හම්බ වෙනවා. ඒක පහු කරාම තව කඳු සිකරයක් හම්බ වෙනවා. ඒකත් පහු කරාම තව ගමක් හම්බ වෙනවා. මෙහෙම ගම් පහු කරගෙන කරගෙන යනකොට තමයි රජගහනුවර මේ කියපු කෙනා හරියට මේ මඟ සලකුණු අනුව එයා අධිකට මේ මාර්ගයේ ගිහිල්ලා
රජගහ නුවරට යනවා. එතනදී බුදුරජාණන් වහන්සේ අහනවා මේ මඟ කෙනෙක් නොයන්නත් අනික් කෙනාට නොයන්නත් හේතුව මොකක්ද? ඒකට හේතුව යන කෙනා ඒ මඟ යා යුතුයි. මට කළ හැකි මඟ කියන්නේ විතරයි. ඔබට කරන්න පුළුවන්නේ මඟ කීම පමණයි. ඒ වගේ බුදුරජාණන් වහන්සේ හැටියට මම අක්කාතාරෝ තථාගත මාර්ගය කියන එක පමණයි. කෙනෙක් උස්සගෙන යන්න බෑ. ඒ නිසා පින්නතුනේ බුදුරජාණන් වහන්සේ මේ නිවන් මඟ දේශනා කරනවා. එතනදී මේ ගණක මොග්ගල්ලාන බොහොම ප්‍රසාදයට පත් වෙලා බුදුරජාණන් වහන්සේට සිහිපත් කරනවා උඩුකුරුව තිබුණ දෙයක් යටිකුරුව තිබුණ දෙයක් උඩුකුරු කළාක්සේ අඳුරේ ඉන්න කෙනෙකුට පහන් දැල් පහනක් දැල්වුවාසේ මග අතරන්වන්ව සිටිය කෙනෙකුට මග කියලා දුන්නාක්සේ ඔබ වහන්සේ මේ ධර්මයේ ඉතාමනකින් දේශනා කළා. එහෙම කියලා මුල් අතර තියෙන සුවඳ අතර මුල් අතරින් සුවඳ අතර අග්‍ර වෙනවා කළු අඟුල් මුල්. ඒ වගේම කන් වෘක්ෂයන් අතර ගන්ධයන් අතර අග්‍ර වෙනවා රත් සඳුන් ගන්ධි. ඒ වගේම පුෂ්ප ගන්ධයන් අතර දෑ සමන් පුෂ්පයේ අග්‍ර වෙනවා. ඒ වගේ සියලු ඉගැන්වීම් අතර බුදු පියාණන් වහන්සේ මේ ඉගැන්ව දහම ශ්‍රේෂ්ඨ වෙනවා කියලා මේ ගණක මොග්ගල්ලාන බ්‍රාහ්මණය තිරුවන් සරණ ගිය උපාසකෙක් බවට පත් වෙනවා. සමේ ගණක මොග්ගල්ලාන සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළේ අනුපූර්ව ප්‍රතිපදාව. මේ ආරි මාර්ගයේ යා යුතු අනුපූර්ව ප්‍රතිපදාව. ඒ නිසා පින්නතුනි මේ සෑම කෙනාම අපි හැම දෙනාම බික්කු බික්කුණී උපාසක උපාසිකා අපි හැම කෙනාගේම අරමුණ නිවන් අරමුණු කරගෙන ඉන්නේ. තෙරුවන් සරණ ගින අපි හැමෝගේම අරමුණ. ඒ නිසා අපි හැම දිනාම අපිට හැකි පමණින් මේ ධර්මයේ අපි පුරුදු පුහුණු කර ගන්නට ඕන. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සතිමත් බවින්. සතිය කියන්නේම අප්‍රමාදී බව. අප්‍රමාදීමයි අපි ඇති කර ගන්නට ඕන. ඒ නිසා අප්‍රමාදීව සතියෙන් කටයුතු කරන්න මේ ධර්ම අවබෝධයේ මේ පින්නතුන කවදා හෝ දවසක මේ උතුම් ධර්ම අවබෝධය ලැබීමෙන් මේ සසර දුක් නිමාකට ලැබෙන උතුම් අමා මහ නිවන් සුව සාක්ෂාත් කර ගැනීමට මේ පුණ්‍ය ශක්තියින් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද ධර්ම දේශනාවේ දායකත්වයේ දයනි රණසිංහ මහත්මියගේ සොහොයුරාගෙන රුවන් මණ්ඩල සිල්වා මහත්මා මීට වසර 14කට පෙර පරිලෝසපත් වූ ඒ සොහොයුරා සිහිපත් කරමින් අද දවසේ පින් අනුමෝදන් කරනු ලබනවා. රණසිංහ මහත්මාත් මහත්මිය බොහොම ශ්‍රද්ධාවෙන් අද දවසේ මේ පින්කම ලෑස්ති කරා. මම හරිම සතුටුයි. මේ බුදුරජාණන් වහන්සේට වටිනා මල් ටිකක් ගෙනලා පූජා කරන එකට මම හරිම සතුටුයි. කොහෙන් හරි යන්නේන ගමන් ඔය කොහේ හරි තියෙන මලක් දෙකක් හදාගෙන එනවට වඩා අපි බුදුරජාණන් වහන්සේට උතුම් දෙයක් පූජා කරන්න. මලක් පූජා කරත් ලස්සන මලක් අපිට බුදුහාමරට පූජා කරන්න. සුවඳවත්ම මලක් පූජා කරන්න පුළුවන්. වටිනාම මලක් පූජා කරන්න පුළුවන් වෙනවා. බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ තුන් ලෝකයේම ශ්‍රේෂ්ඨතමයන් වහන්සේ. ඉතින් අද රණසිංහ මහත්මාත් මහත්මිය බොහොම ශ්‍රද්ධාවෙන් බොහොම ගෞරවයෙන් මේ මල් පූජාව සිද්ධ කළා. ඒ නිසා මේ සෙනසුරාදා දවසේ පවත්වන මල් පූජාව අපි බොහොම ශ්‍රද්ධාවෙන් කරන්න ඕන. ඉතින් මල් පූජා කළා, බුද්ධ පූජා කළා, ශ්‍රද්ධාවෙන් සීලයක් සමාදන් වුණා, මෛත්‍රී භාවනාව කළා, සද්ධර්මයේ ශ්‍රවණය කළා, ධර්ම පූජා ප්‍රවැත්තුවා. මේ සිදු කරගත් ආ සියලුම පුණ්‍ය ශක්තිය ඒ වසර 14කට පෙර වසර 14කට පෙර පරිලෝසපත් වූ එදායන රණසිංහ මහත්මියගේ සොහිරාණන් නිර්වන් මණ්ඩල සිල්වා මහත්මාට ඒ වගේම මේ පෞලේමී පරිලෝකියානි පුරාණ මෞද මෞපිය ගුරුවරයා
බන්දු මිත්‍ර ආදී සියලු ඥාතීන්ට මේ හැම දිනා නමින් මියගිය සියලු ඥාතීන්ද මේ පින් අත් වේවා කින් මිච්චිතින් මියගිය ඥාතීන් සිහි කරලා පින් අනුමෝදන් කරන්න ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හන්තු ඥාතයෝ පින් කැමැති දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා ඉසිතමින් දෙවියන්ට පින් අනුමෝදන් කරන්න එත්තාවතා චම්මේහි සම්බතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතා චම්මේහි සම්බතම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතා චම්මේහි සම්බතම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා රණසිංහ මහත්මයා දයනි මහත්මියත් ඇතුළු මේ පින්තුන් බොහෝම සතුටු වෙන්න අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්වය ලැබීමෙන් ධර්ම දානමේ පින්කමක් මේ සිද්ධ කළේ ඒ මහා පින්කමක් අද දවසේ සිදු කරගත්තා නිසා මේ සිදු කරගත් සීල පින් වලින් තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් සීල දෙවියන්ගේ රැකවරණින් මේ පින්තුන් හැම යහපතක්ම සැපතක්ම සැලසේවා නිදුක් නිරෝගීව දීර්ඝායු සම්පත් ලැබේවා සියලු සිතුම් පැතුම් ප්‍රාර්ථනා බලාපොරොත්තු ඉෂ්ට වේවා හැම දිනාටම සිතක් ශාන්තියක් යහපතක් වේවා කියලා මම පින් අනුමෝදන් කරනවා.